දැයි සීල දිනාටම තෙරුවන් සරණයි. අපි ඊයේ මතක් කරගත්ත විදියට අපි පැයකමාරක පමණ කාලයක් මෙතෙන් පටන් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා. ඒක පොදු කමඨාන් සුද්ධ කිරීමකුත් වෙනවා. ඒ වගේම අපි ධර්ම දේශනා සම්බන්ධව සීල සම්බන්ධව එහෙම නැත්නම් අපි භවනා වැඩමුළුවේ තියෙන විවස්ථා පිළිබඳව යම් ප්‍රශ්නයක් අපහසුතාවක් තියෙනවා ඒක සාකච්ඡා කිරීමලත් පිළිබඳව අද විශේෂයෙන් අපේ දාන අවශ්‍ය දානදායක කණ්ඩායමක් තියෙනවා. ඉතින් අපි සතිවාරය ආරම්භ කිරීම සඳහා මේක ඉදිරි හඳුන් නොදීමෙන් පස්සේ ලිඛිත ප්‍රශ්න වලින් අපි සභාවාරය ආරම්භ කරමු. කාල වේලාව ඉතුරු වෙන විදිහට අපි බලමු සභාවෙන් පැනගිට ප්‍රශ්න වලට හැකි තාක් දුරට උත්තර සපයන්න. අපි ඉල්ලා සිටිමු අජන්තගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. පෙරවන් සර්ණයි. සරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්සේ. මම භාවනාවට ආධුනිකයෙක්නි. එහෙත් ඔබ වහන්සේගේ උපදෙස් මත පිහිටා පළමුව සක්මන් භාවනාවෙන් පටන්ගෙන ය වම දකුණ ලෙස පමණක් පරිහරණය කෙරෙමි. ඉන් අනතුරුව 21 වන දින උදය මම ආනාපාන සති භාවනාවට පෙර සමබරව ඉඳ ගතිමි. අය සැහැල්ලු කර ගතිමි. ඉන් අනතුරුව භාවනාව ආරම්භ කළෙමි. මුලින් මට ඒත මුලින් මට ඒට ශබ්ද බාධා කියවන්න දෙන්න. ලියපෙකනවා කියවන්න හරි. මුලින් ඉඳලම කියවන්න. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙකි. හෙත් ඔබ වහන්සේගේ උපදෙස් මත පිහිටා පළමුව සක්මන් භාවනාවෙන් පටන්ගෙන එය මම වම දකුණ ලෙස පමණක් පරිහරණය කළෙමි. ඉන් අනතුරුව 21 වන දින උදය මම ආනාපානසති භාවනාවට පෙර සමබරව හිඳගතිමි. කය සැහැල්ලු කර ගතිමි. ඉන් අනතුරුව භාවනාව ආරම්භ කළෙමි. මුලින් මට එයට ශබ්ද බාධා ඇති කළ නැවත නැවත ආනාපානසති සතියත් හුස්ම ගැනීම ආශ්වාස ප්‍රාශ්වාස ලෙසත් මතක් කර ආරම්භ ඉන්පසු මගේ හුස්ම ගති ආශ්වාස ප්‍රාශ්වාස මට නොදැනී තේරී යන බව දැනිමි. එතන මට හිස් අවකාශයක් පමණ පෙනුනි. එහි මා ටික වේලාවක් රැඳී සිටියෙමි. සුළු මොහොතින් එයට යටත් වී මම නොදැනුණු හුස්ම රැල්ලකට යොමු විය. ලියපෙක නමද කියවන්නේ? ලියපෙක නම් කැමති ඉදිරියපත් වෙන්න. කියවනවා නම් මට ෆ්ලෝ එක අහු වෙනවා නැත්නම් ගැඩි ගැඩි ගියොත් මට ඒක තේරෙන්නේ නැතු වෙනවා. දෙන්නම් මට දෙන්න. ඉඳගෙන කරන භාවනාවෙන් ඉඳලා පටන් ගන්න කියවන්න. සක්මණේ කියුවාට පස්සේ කැල. දෙගතිනි අය සැහැල්ලු කර ගතිනි. ඉන් අනතුරුව භාවනාව ආරම්භ කෙලිනි. මුලින්ම මට එයට ශබ්ද බාධා ඇති කළා. තව මයික් එකට ලං කරන්න. පොඩ්ඩක් මයික් එක ලං කරගන්න. නැවත නැවත ආනාපාන සතිය හුස්ම ගැනීම ආශ්වාසය ප්‍රාශ්වාසය ලෙස මතක් කර අරමුණ එක්තෙන් කෙලිනි. මින් පසු මගේ හුස්ම ගැනීම නම් ආශ්වාසය සහ ප්‍රශ්වාසය මට නොදැනීම කෙරින යන බව දැනුනි. එවිට මට විස් අවකාශයක් පමණක් මාතික වේලාවක් ඇඳී සිටිනු. දු මොහොතකින් ඒ යටපත් වී මට නොදැනීම හුස්ම රැල්ලටම නැවත යොමු වුනි. එවිට නැවතත් මුල් අවස්ථාවම උදා වුනි. එවිට මම තවත් මයික් එකට හොඳට ලං කරලා කතා කරා.
එවිට මම තවත් කලියුද්දෑයි මට නොතේරේ. අද දිනද එසේම විය. එවිට පෙර දිනට වඩා වැඩි කාලයක් මා ඉරින් රැඳී සිටියෙමි. ලෙස දිගටම රැඳී සිටීම නිවරදේ මම නොදැනෙමි. එය පහදා දුන මැනින් සිසිදු වේ. අන්තිම වාක්‍ය තුන නැවත කියවන්න ඕන. අන්තිම වාක්‍ය තුන. එවිට පෙර දිනට වඩා වැඩි කාලයක් මම එහි රැඳී සිටියෙමි. එහි රැඳී සිටීම කියලා කියන්නේ අදහස් කරන්නේ මොකද්ද? මයිකේකට කතා කරන්න ඕන. ඉස් අවකාශයක් දෙනුනේ ඒ තමයි මම රැඳී හිටියේ එතන තමයි. ඒකේ කොච්චර වෙලා වගේ හිටියා කියලා හිතන නැත්නම් හිටපු වෙලාව ගැන නිනව්වක් නැද්ද? නිනව්වක් නැහැ. ඒක වැඩිපුර හිටියා කියලා විතරයි දැනුනේ. ඔව් එතකොට ඒ වැඩිපුර හිටපු වෙලාවේ ඒ ගතකපු වෙලාවයි ඊට පස්සේ ආපහු වණපන්ඩ එනවනේ. මේ දෙකෙන් කොයි එකද තමයි වඩා විවේක වෙන්නේ? කොයි එකද වඩා ආසාහණයෙන් අඩු ගතියක් තියෙන්නේ? කොයි එකද වඩා තමන් හැප්පෙන්නේ තරන් දෙන්නේ නැතුව මේ අපි කියනවා උදේකලා වෙන ගතිය විවේක වෙන ගතිය තියෙන්නේ අරමුණක් මොනක්වත් නැති වෙච්ච වෙලාවෙද නැත්නම් ආනපානේ හෝ අරමුණක් තියෙන වෙලාවෙද අවකාශයේ සිටින වෙලාව. ඒක නිසා අපි ලියලා තියෙන විදිහට මේකද හොඳ දේ කියලා අහපු එකට ඔව් කියන්න වෙනවා. ඕක තමයි හොඳ දේ. ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහුවොත් එහෙම මේ භාවනා කරපු උපාසකම්මගේ මේක වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා තමයි කල්පනා වෙන්නේ. මොකක්ද මේ හිස් අවකාශයේ තව වැඩි කරන්න මොනවා කරන්න ඕනේ කියලා හිත නිස්කලංක කරගන්න ඕනේ. අරමුණ එක තැනකටම ගන්න ඕනේ හැම විටම. ඒ අරමුණ එක තැනකට ගත්තට පස්සේ මම ඉස්සර ප්‍රශ්නේ වෙන ප්‍රශ්නයක් අහන්නේ ඒ අරමුණේ ඉඳලා හිස් අවකාශයට යන ගමන ගුරුසු ආනාපාන පස්සේ සිවුම් වෙලා නොදෙනී යන වගේ ජවනිකා කීපයකින්ද වෙන්නේ නැත්නම් එකවර ඇදගෙන වැටෙනා වගේද සිද්ධ වෙන්නේ? කීපයකින් තමයි වෙන්නේ මට. ඒක හොඳට බලාගෙන ඉන්න. ඒක හැම වෙලාවෙම කාගෙත් එකයි. ආනපානිය හෝ පිම්බිමැකිලිම හෝ වම දකුණු වතින් ගන්න සක්මන හෝ අරමුණක් ගත්තොත් ඒ අරමුණට හොඳට සාදර වුණොත් අරමුණ වෙනස් වෙන්න පටන් ගන්නවා. වෙනස් වෙන එක අවුල් වෙන්නේ ඇඟිලි ගැහුවොත් තමයි. නැත්තම් ගොරෝසු දේශියුම් වෙනවා, සියුම් දේ අතිසූක්ෂම වෙනවා. ඊට පස්සේ ඔය අපි සංඥා කරන්න බැරි, අඳුන ගන්න බැරි ශේෂ්ත්‍රයකට යනවා. ඉතින් ඒ ශේෂ්ත්‍රයට ගියාට පස්සේ කොච්චර වෙලා හිටියද, මොකද්ද ඉරියව්ව, මොකෙන්ද මෙතෙන්ට ආයේ, මොකක්වත් දන්නේ නැහැ. නමුත් ඒකට බය නොවුනොත්, ඒක තනි වුණා, පාළි වුණා, කොටු වුණා, සංඛා දෝෂ නොවුනොත්, ඒක ඇත්තටම මේ ජීවිතේදිම නිවන කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් වගේ එකක් තියෙනවා ඒක. නමුත් හැම කෙනාම බයයි. දැන් නොදන්න තැනකට යන්නේ, දන්න තැනකට නොදන්න තැනකට යන්නේ. කියන්න පුළුවන් තැනකට ගිහලා කියන්න බැරි තැනකට යන්නේ. කියලා වේලාව සහ කාලය දන්න තැනක ඉඳලා වේලාව සහ කාලය දන්නේ නැති තැනකට යන්නේ. ඉතින් ඒ නිසා එතෙන්ට යන්න කොච්චරක් සද්දාහ වුණද කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතෙන් යන කොච්චරක් සීලිය අවශ්‍යද කියලා. එතෙන් ගියත් සතිය තියෙනවා. සතියෙන් උත්කෘෂ්ඨ ඵලයක් වශයෙන් තමයි එතෙන්ට යන්නේ කියලා. අන්න ඒකට අවශ්‍ය කරන්නා වූ ආත්ම ශක්තිය ජීවිතයට ආස කරන එක ළඟ නැහැ. කයට ආස කරන එක ළඟ නැහැ. එයාට හිතෙන්නේ කය නැති වුණා, ජීවිතේ නැති වුණා. ඉතින් ඒක නිසා මේක මහා අබැග්ගයක්. මේක රහින් කොන් වුණා, අසරණ වුණා, පාළු වුණා, තනි වුණයි කියලා කියනවා. නමුත් කවදා හෝ ජීවත් වෙනවා කියලා කියන්නේ පීරිගෑමක්, ජීවත් වෙනවා කියලා කියන්නේ වදයක්, ජීවත් වෙනවා කියලා කියන්නේ දුකක් දන්නවනම් මේ ජීවිතේදීම දුකක් නැත්තනක් తాවකාලිකව ස්පර්ශ කරන්න පුළුවන් භාවනා කරන කෙනාට. ඊට පස්සේ මේ දෙක දුන්නට පස්සේ අපි කොයි එකද වඩන්නේ? කොයි එකටද සාදර වෙන්නේ? කොයි එකටද අනුග්‍රහ කරන්නේ? කොයි එකටද සප්පාය කරනු සලසලා දෙන්නේ කියන්නේ සත්පුරුස සත්පුරුසකම තමයි. ඒතිෙදි තායසරයක් මේ අරමුණු තියෙන පැත්තට අනුග්‍රහ කරනවා නම් ආවඩායි බෝන් කියනවා නම් උදව් කරනවා නම් ඉතින් අසප්පුරුස වෙනවා. මේ විවේකතන දැක්කට පස්සේ විවේකතන්ට අනුග්‍රහ කරනවා නම් විවේක වීම වැඩිකරනද සද්ධාව පිහිටවනවා නම් විවේක වැඩිකරනද සප්පාය කරනු සලසලා දෙනවා නම් යාට කියන්න පුළුවන් ගා සංසාර බය දන්න කෙනෙක් කියලා. ඉතින් එතකොට මම අහන ප්‍රශ්නේ තමයි මේක වැඩි කරන්න, මේ කියන විවේකතන හිස්තන වැඩි කරන්න මොකද්ද උඩ? එකක් තමයි කියවිච් එක අරමුණට හිත ගියොත් නැත්නම් ඒ කාරුණට හිත ගිහිල්ලා අරමුණේ පරිණාමය දැක්කොත් තමයි ඒකට යන්න පුළුවන් වෙන්නේ. නමුත් යන්න පුළුවන් වුණාට ඒක වැඩි කරනවා කියන එක විශ්වාස කරන්න බෑ. වැඩි කරන්න එක කාරණාවක් ලෝකේ තියෙන්නේ. ඒ විවේක ස්ථානයේ තමයි නැත්නම් විවේක ස්ථානයේට ලෑස්තිලා යන්න ඕනේ. ඒක බය වෙන්නේ නැතුව යන්න ඕනේ. ඒකට සැක කරන්නේ නැතුව යන්න ඕනේ. ඒක තමයි භාවනාවේ ප්‍රතිඵලයක්. නැත්නම් මේකේ භාවනා උසස් දියුණුවක් කියලා එකට සාදරල යන්න වෙලා වැඩි වෙන්න පටන් ගන්නවා. බය වුණොත් ඒක එනකොට හීන දාඩි දාන්න ගත්තොත් ඉතින් එන්නේ
පිරිත් නූල් ගැට ගන්න වෙයි, සෙත් කවි කියන්න වෙයි, නානා ප්‍රකාර වැඩ වෙනවා. ඒක ලොකු දෙයක්. නමුත් ඒ බය නොවුණු පමණට මෙතන කෘත්‍ය සම්පාදිත වෙන්නේ අපි නැවතත් අර කරපු දාට මම ආදුනිකයෙක් මට ඉඳගත්තාම තද්ද ඇහෙනවා මට ආනපානෙ එනවා කියලා පටන් ගන්නකොට පේන්න තියෙන්නේ ලොකු අවුලක ඉනවා වගේ. නමුත් අවසාන වෙනකොට වෙන සුළු වෙලාවකින් Tamanට අර විවේකයෙන්ද යන්න පුළුවන් තරම් භාවනාව කියන එක බොහොම මේ කල් නොයව ප්‍රතිඵල දෙන එක. නමුත් මේකට අනුග්‍රහ කරන්න දන්නවද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. අනුග්‍රහ කරන්න මේක තමයි භාවනා දියුණුව කියන්නේ. මේකට තමයි මම මේ දන් පින් කරගෙන ලෑස්ති උනේ. ඒක ආවට පස්සේ පැනලා දුවන්න එපා. ඒකට සාදර වෙන්න වැඩි වේලාවක් ඉන්න බලන්න. ඉල්ලපමින් නම් වැඩි වෙලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. වැඩි වෙනකොට වැඩි උනට පේනවා. එතන ඇහත් නැහැ, රූපත් නැහැ, කනත් නැහැ, සද්දත් නැහැ, නාසයත් නැහැ, ගඳත් නැහැ, දිවත් නැහැ, රසත් නැහැ, කයත් නැහැ, පහතත් නැහැ, හිතත් නැහැ, හිතවිලිත් නැහැ. ඔන්න ඔතන විතරයි සැප කියන එක තියෙන්නේ. මේ අපි ඇහෙන් බලබලා නානා ප්‍රකාර වර්ණ රූප සතහන් බලබලා ඉන්නක සැපක් කියනවා නම් ඒක ඉතින් අපාදුකක් කියලා බුදුහාමුදුරෝ කියන්නේ. කණෙන් කර්ණ රසායන සංගීත හමින් අරකට වැඩිය මේක හොඳයි කියලා සැප හොයනවා නම් ඉතින් පුදුරනස්සේ සඳහන් කරනවා උදේර කසපාර 30යි, දවල්ට කසපාර 30යි, හැන්දෑවට කසපාර 30යි දඬුවම් ලැබෙන මේ වද වන්දනයකට අහුවෙච්ච කෙනෙක් වගේ කියලා. සැප තියෙන්නේ කනත් සද්දයක් නැති තැන. ඒකට කියනවා විවේකයෙන් හටගත් ආ වූ ප්‍රීති සුඛය කියලා. නම මේ පෘථජනයට ඒක සුඛයක් නැහැ. ඒකට ඉරොණ කන පීරික ගයිඳ. උනාට සද්දයක් ඇහෙනකොට පාළුයි, බයයි, සංකා වෙනවා. නාසයයි ගඳයි, දිවයි රසයි, කනයි කයයි පහසයි. මෙන්න මේ නැති තැනට ගියාට පස්සේ ඒක ආධ්‍යාත්මික සුඛයක්, නිර්ආමිෂ සුඛයක්, ආගමික සුඛයක් කියලා තීරුම් කරලා දෙන්න අද පන්සල ඉඳ තියන්නේ අපට. අද බුද්ධ ධර්ම ඉඳ තියලා නැහැ. බුද්ධ ධර්ම තමයි වැඩිම වර්ණ පෙන්වන්නේ අද. වැඩිම ශබ්ද අස්සන්නේ. වැඩිම ගඳ සුවඳ. වැඩිම රස පහස. වැඩිම ಜಾති දේවල් දෙන්න හදනවා හැම ආගමික කිරියෝක තමයි. නමත් බුද්ධ ආගමේ තමයි හැබැයි. මම තාමතුරු කෙරේ. ඉතින් කොහොමද අපි මේ තියෙන පරිසරයක ඉඳලා කෙනෙකුට කියන්නේ මේ විවේක දන තමයි සැපේ කියලා? ඒක පිළිගත්තේ හින්දා හොඳයි. පිළිගත්තේ නැත්නම් මම අසරණයි, අනාතයි. එහෙනම් හීන් තඩි දාන්න ගන්නවා. බය වෙනවා. මේ මොනවාක්වත් දන්නේ නැති නිකන් පාළු තැනකට ගියයි කියලා. ඉතින් ඒකට ගියාට පස්සේ ඒක ගන්න එකත් අමාරුයි. ගියාට පස්සේ මේ දීපු තෑග්ග බාර ගන්න එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ බාර ගන්න එක තමයි සම්මා සංකල්පය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපි මේ වගේ වෙනකොට සාකච්ඡා කරලා හොඳයි. ඔය පරණ පිනකට අපි මෙතෙන් ගියා. ඒ වෙලාවේ බය වුණෙත් නැහැ. බය නැති බව දැන් ප්‍රකාශත් කරන අනිදශමික වැඩි කර ගැනීම සඳහා යම්. හැබැයි මම ඉවර වෙන්න ඉස්සලා කියන ඕක නෙවෙයි නිවන කියන්නේ. ඕක නෙවෙයි නිවන කියන්නේ. හැබැයි නිවනට යන්න ඉස්සලා අනිවාර්යෙන් පවුකල යුතු වැදගත් සම්දිස්ථානයක් ඕක. තුංගක් දිනු කරගත්තට පස්සේ අපිට හම්බ වෙනවා ලෝකෙ දිහා බලන්න අපි එදිනදා ජීවිතේ ගත කරන මේ වදකයක්. එයින් මේ ජීවිතේෙම ඉඳද්දී අමුදරුවන් රකෙද්දී ගිහිවෙක ඉඳද්දී අපිට මේකට යන්න පුළුවන්කමක් තියාගෙන සාසනයක් වැඩ කරන ගමන් බුදුහාමුදුරන්ට අහුම්කම් දෙන ගමන් බුද්ධ පුත්‍රයෙක් බුද්ධ දූතිකාවක් වෙන ගමන් කොහොමද මේක මේ පෘථග්ජන ලෝකෙට පාවිච්චි කරන්න කියලා මෙතන ඉඳගෙන අපි ඔකෙන් විවේකතන ඉඳගෙන එදිනදා ජීවිත අපි මොකද්ද කරන්න කියලා බලන්න පුළුවන් තරම් ඇහැට රූප පෙනෙන එක ශබ්ද ගඳ ඒ විතරක් නෙමෙයි දරුවන්ලන්ටත් ඒක දෙනවනේ ප්‍රියමනාපයටත් දෙනවනේ සැප සම්පත් කියලා ඔකට දෙන්නේ අපි ඕකේ පුත් නරක ප්‍රතිඵල තියෙනවනේ මිනිස්සුෙකුට වැරදි දෙයක් දුන්නොත් හොඳ දෙයක් කියලා තමනුත් බෑ හොඳයි කියලා හිතන කාලා තමයි දෙන්නේ. නමුත් එතකොට තේරෙනවා අපි මිනිස්සුන්ට දිය යුත්තේ මොකක්ද කියලා. තමන් ඊටම ප්‍රිය කරන කෙනාට අනිතික ඕක දෙන්න හිතන්නකෝ. දුන්නොත් කොච්චර අමාරුද කියලා හේතු ගන්නන්නේ. මේලෝ සම්මතේ පිළිගන්නේ. මේලෝ සම්මතේ පිළිගන්නේ ඒ නිසා ඉස්සල්ල බුද්ධ ඥානති කියන තමන් ගොඩ ඇවිල්ලා. මුදුවටම සාතික කරගන්න කියන මේ පිටිසින් තා සබා ගෞරවණී සමයකට බය නැහැ කිව්වද ඇත්තටම බය නැද්ද කියලා. ඇත්තටම බය නැති වෙන්නම් අපි කරන්න තියෙන ඕක. වැඩි කරන්න. හැබැයි එකක් මතක තියාගන්න. ඒක අපි වැඩි කරන්න කටයුතු කරනකොට ආයත් ආනාපානෙ හෝ සද්ද හෝ වේදනාවට ඒකට වෛර කරන්නත් ඒවා. එතකොට ඒකෙන් අමතර මේක නැතිවීමේ දුක ඇති වෙනවා නේ. මේක එනකොටයි යනකොටයි මේ සද්ද වේදනා හිතවිලි සහිත පීරිගාන ලෝකෙත් මේ බාධාවක් නැති ලෝකෙත් එක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවෙලා තියෙන. සද්ද වේදනා ඇහුනොත් තමයි මේකේ විවිධකේ දැනෙන්නේ.
විවේකයේ දැනුනොත් තමයි මේ සද්ද වේදනා කරදරයක් බව තේරෙන්නේ. ඒ නිසා මේ දෙකටම නිසිනින්ද එන්න අරින්න. හැබැයි අපි දැනට අපිට අවබෝධයට අඩු වෙලා තියෙනවා විවේක බුද්ධිය. අනේ විවේක බුද්ධියට ටිකක් මට්ටමකට එනකන් අනුග්‍රහ කරන්න. වැවෙන්න අරින්න. වැවුනට පස්සේ අපි මේ දෙක අතර සැප දුක අතර නොසලෙන ගතිය වගේ ජය පරාජයනේ අනු අතර නොද නොසලෙන ගතිය වගේ නින්ද ප්‍රශංසා අතර නොසලෙන ගතිය වගේ ওই දෙකට අපි නොසලෙන ගතිය දිනු කරයි ඉසල ওই දෙක පුරුදු කරගන්න ආ තේරුණා කියලා හිතනවා කියමු බලන්න තේරුම් ගත්ත එක මයික් එකට කතා කරන්නවත් මට දැනුණනේ මේ පිස්පාල ගතියක් වගේ මනසට ඒක වැඩිදුර පවත්වා ගැනීම තමයි හැමදෙම මට දැන් දේශනා කරන්න වැඩිපුර පවත්වාගෙන ඉන්න කියන්නේ. ওই වචනේ අයින් කරන්න ඕන පාලු ගතිය කියන එක. ඒකට දාන්න ඕන උද්දේ කලාව කියන වචනේ. ඒකට දාන්න ඕන විවේකී කියන වචනේ. අපි ලොකු සංසය හොල දෙම වචනයක් විස්රාමයේ කියලා. 55 වෙන විස්රාමයේ නෙවෙයි. ඇත්තට මේක වැඩ පටන් ගන්නේ 55න් පස්සේ නෙවෙයි කොච්චර කෙරුවක්වත් රසාව ගන්නකම් අයිස් කියලා කියලා ඉඳලා 55න් පස්සේ වැඩ ගන්න නිසා ඒ විස්රාම කියන්නේ නාස්තිකලා තියෙන ලෝකේ මේක තමයි විස්රාම කියන්නේ මේක විතරමයි ජීවත් වෙනවා කියන්නේ අපි හැම වෙලාවෙම අනික් වෙලාට ගන්න කඹුරන එක විතරයි එක්ක ඇහැ විතරයි එක්ක කන විතරයි එක්ක නාස් දැන් මේ එකක්වත් ඇහැ වැඩි සම්ස්තේ ජීවත් වෙනවා ඒක නිසා අපි මේකට කියනවා පාළුවක් වගේ කියලා තමයි ලෝකේ මේකට හඳුන්වලා දීලා තියෙන්නේ නමුත් මේ ගැඹුරු හුදෙකලාව කියලා ලස්සන වචනයක් බුදුහාමුදුරු දීලා තිනවා මට බොහොම සැහැල්ලුවක් දැනුණා හැමදෙම ඕක දැන ඕකට ලෑස්තිලා ගියොත් ඒ දැනෙන දේ 100% ම යනවා ජීවිතේ ජීන සියලු අතහන නැති කහාටවකත් එතෙන්දල කරදර කරන්න බැරි කහාටවකත් හොරකම් කරන්න බැරි කවුරු හරි යන්න ඕන වළක්වන්න බැරි පුදුමාකාර මනුස්සකමක් ඔතන තියෙනවා හැබැයි ඉතින් ඒක දන්නේ නැත්නම් ගියාට බය වුණොත් ඉතින් ඊට පස්සේ මනුස්සකම තිබුණාට අපි බුද්ධි විඳලා නැහැ. අවුරුදු 120 ජීවත් වෙලා තියෙනවා. කවදාකවත් මනුස්සකම බුද්ධි විඳලා නැහැ. එහෙම මැරෙන ගාන තමයි වැඩි. මේකට කියනවා ඉන්ට්‍රෝසෙප්ෂන් කියලා. ඉන්ට්‍රෝසෙප්ෂන් කියලා කියන්නේ මගේ හිත ගෙදර ගිය වෙලාව. කවදාකවත් අපේ හිත ගෙදර යන්නේ නැහැ. නන්නත්තරෙම. රූපෙන්, සද්දෙන්, ගන්ධෙන්, රසයෙන්, ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන් පැනපැන යන පිස්සුවැචි රිලෙවෙක් වගේ. ගෙදරට බයයි. තමන්ගේ ප්‍රകൃතියට බයතරක් අපිට ජීවිතේ දැන් අපි වල්මත් කරලා තියෙන්නේ. මේක ගෙදෙට්ට එන්න දුන්නොත් මේ සියලු සැප තියෙනවා. ඒක නිසා අපි අරව අතරින් පතරින් ගෙදර පෙන්නනවා. ඒ මේ න්‍යිරෝ සයන්ටිස්ට්ලා හොයලා තියෙන්නේ අපිට ඒ ගෙදරට ආපු වෙලාවක තමයි මට බඩගිනී කියලා වැටහෙන්නේ. ගෙදරට ආපු වෙලාව තමයි මට නිදිමතයි කියලා වැටහෙන්නේ. ගෙදරට ආපු වෙලාවක තමයි මට පිපාසයක් තියෙනවා කියලා වැටහෙන්නේ. නැත්තම් අපි චාරිත්‍රයට කරනවා. මම විඳලා නෙවෙයි මේ වගේ තියෙනව පැවැත්මක් එතකොට මම නිටතරම gedara ඉන්නේ හදිසියකට රූපයක් බලලා ආවට gedara දැන් එහෙම නෙවෙයි දැන් රූප බල බල ඉන්නේ හදිසියකටවත් gedara යන්නේ නැහැ gedara ගිය ගමන් බය වෙනවා එනිසා නිල්ලම් බාහන මැදයන් ගොඩක් තුරට මේ වගේ මෙතන ඉන්නවා දන්නේ නිල්ලම් ගිය කට්ටිය නෑ ඒකේ මේ බොහොම සරල භාවනා ශාලාවක් තියෙනවා ඇතුළේ තන දොරේ ගහලා තියෙනවා උඹ කවදාහරි උඹේ ප්‍රകൃතිය දැක්කොත් දුවන්න පටන් ගන්නයි කියලා භූතයෙක් දැක්කයි ඒක විතර බය නැවි කාටවක් අපේ ප්‍රകൃතියට ඒක අපි මේ බාහිර විකෘති වෙලා ජීවත් වෙන නිසා කලාතුරකින් එන මේ ප්‍රകൃතියට එන්න දෙන්න ඉසල දීලි වල අපි මේ දෙන්න මේ එලහරකයි මීහරකයි බැඳගත්තා වගේ හාන්න දාලා හාන්න ඕනේ ටිකක් අර එතකොට හිතා ගන්න පුළුවන් කොහොමද අපි මේකෙන් වැඩ ගන්න කියලා ඒ නිසා ආධුනිකයි කියන්න බෑ ඒ දක්ෂ කණ්ඩික සිද්ධ වෙලා තියෙනවා එනිසා මට ලේසි කියන දේ කියන්න මොකද්ද කියන්න තියෙන ඔය කියන විවේක ස්ථානේ වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද එදේ කරන්න අන්තිමට මම පිළිගත්තත් නැතත් ඔය සක්මනේදිත් එන්න ගන්න. හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමීන් වහන්සේ. ආනාපාන සති භාවනාව කරන ආධුනිකයෙක් වෙමි. ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි අවධානය යොමු කිරීමේදී ආශ්වාසය නාසය තුලට සුලං රැල්ලක්සේ ඇතුල් වේ. යන නැවත සුලං රැල්ලක්සේ පිට වේ. ආශ්වාසය ඉතිවීමත් ප්‍රාශ්වාසය දීර්ඝමත් වීමත්
දැනිනි. මෙසේ වාර 10ක් පමණ ඒකාග්‍රව මෙනෙහි කරන විට එක්වර රතුපැහැය පෙනෙන්නට විය. ඉන්පසු විවිධ හැඩතල මැවිනි. එය අපහැදිලිය. හැඩතලය යලි මූලික අරමුණට හිත ගැනීමට හැකි විය. ටික වේලාවකට පසු එය ගැන තිබූ දැනීම නොදැනී ගියේය. ඒ සමගම අතේ වේදනාවක් දැනිනි. ඉන්පසු ආනාපාන සතිය වඩන විට මෙම රතුපැහැය නැවත මතුවිය. රූපද මතුවිය. එයට අවධානය යොමු වීමෙහිදී තද හිස්සේ රදයක් ඇති විය. මෙහිදී මා කුමක් කළ යුතුදයි කරුණාවෙන් පැහැදිලි කරනමින් ඉල්ලා සිටිමි. මේකෙදි භාවනා කරන යනකොට අපි අර උදාසීනේ කාර්මුණකට හිත නැවතනා යෙදීමනේ මෙතනින් අපි බලාපොරොත්තු වෙන ඉතින් හැම බාහිර හැම අරමුණක්ම අපිට බාධකයක් වෙනවා. ඉතින් අපි මෙච්චර කල් තන්නිකරම නන්නත් අර විචේ හිතක් එක දිගට අරමුණක තියාගෙන ඉන්න පුළුවන් කියන එක කඹය විදිනා වගේ වැඩක්. ඒක නිකන් දී යටින් ගින්දර ගිනිනවා වගේ වැඩක්. ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ එක හුස්මක් හරි දෙකක් හරි ඒක දිගේ පවත්වන්න පුළුවන් වෙනවා. මොකද හුස්ම කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක ගෙනත් දෙන එකක් නෙවෙයි. ආධ්‍යාත්මික දෙයක්. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට හිත පිට යනවා විවිධ හැඩතල වලට වර්ණ වලට. එතකොට මේක එක තැනක සඳහන් කරලා තියෙනවා. එහෙම විවිධ හැඩතල ඉඳලා නැවත ආනාපානටත් එන වෙලාවල් තියෙනවා. එන වෙලාවල් දැකලා තියෙනවා. ආනාපානේ ඉඳලා විවිධ දේවල් වලට යන වෙලාවක් තියෙන එක පශ්චාත්තාපය. විවිධ හැඩතල ඉඳලා ආනාපානට එන එක ඒක හොඳද නරකද කියන එක මම අහන්න කැමතියි මේ ලියුපෙක්කනායි. කැමතිද නැහැ මේ ලියුපෙක්කනා සභාවට ඉදිරිපත් වෙන්න. මේ ප්‍රශ්නේ පැහැදිලිද මම අහන ප්‍රශ්නේ? ඔකේ එක වාක්‍යයක් තියෙනවා ඒ විවිධ හැඩතල ඉඳලා මගේ හිත නැවත ආනාපානට ආවයි කියලා. මේ ආනපනල විවිධ හැඩතලට අනේක හොඳ නැහැ කියලා අපි සබාවම පිළිගන්නවානේ. මේ වගේ නන්නත්තර වෙච්ච හිතක් නැවත ආනාපානට එන එක සතුටුට කාරණාවක්ද ජයග්‍රහණයක්ද මොකක් වගේද පේන්නේ? ඒකට කාරණා. කොහොමද දන්නේ විවිධ හැඩතල ඉඳලා ආනාපානට ආවයි කියලා? මොකෙන්ද ඔප්පු කරලා පෙන්නන්න? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මට ආයි කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් වුණා ආශ්වාස ප්‍රාශ්වාස. ඒක හිතවිල්ලක්ද නැද්ද කියලා දන්නේ කොහොමද? මට ෆීල් වෙන්නේ මුස්ම ගන්න පිට වෙන දැනුණා සවනත් ඒ දැනෙක අනිවාර්යයෙන්ම වාතාවරණ දාන්න ඕනේ. මම නැවත ආනාපානට ආවයි කියන එක හීනෙන් වෙච්ච දෙයක්ද මතයක්ද කියලා දන්නේ නැහෙනේ. ඒ නිසා අපි මේක හොඳම පැහැදිලි අවස්ථාවක්. නන්නත්තර වෙච්ච හිත නන්නත්තර වෙච්ච බව දන්න එක ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඒක තේරෙනවා. එච්චරයි ලෝකෙ දෙන දක්ෂම දේ නන්නත්තරලා ඉන්න නන්නත්තරවිලා දන්නවනේ විතර ඌට ආයේ gedit එන්නවත් පුළුවන් නන්නත්තරලා නන්නත්තරලා දන්නේ නැති ලෝකෙට තමයි පුතජන ලෝකේ කියන්නේ. උන්දලට ආයේ කියලා දෙන්න බෑ ඉන පාරක් ගන්න මොකද දන්නේ නැහැ. ඒක නිසා එතෙන්දි දැනගත්තට පස්සේ ඒ ඥාණයේ තියෙන කෙනාට විතරයි නැවත මට gedare ඉන්න ඕනේ gedare එනවා. ඒකයි කල යුත්තේ කියලා දැනෙන එක තමයි අපි සදාචාරය කියන්නේ බයලජ්ජාව කියන්නේ. මං ඉන්නේ ගෝචරජ්‍යත්ව භූමියේ නෙවෙයි තාත්තගේ ඉඩමේ නෙවෙයි වෙන තැනක. මං ඉන්නේ අනතුරු තැනක. දැන් මගේ ගෝචරජ්‍යත්ව භූමියට යන්න ඕන. නැත්තම් අප්පගේ බූදලට එන්න ඕන. බුදුරජාණන් සඳහන් කර තියෙන මේක ගෝචරේ. අපේ තාත්තගේ ගෙදර. එතෙන් ආවයි කියලා දැනගන්න එක ප්‍රත්‍යක්ෂණය කරන එක දැන් ඔය කියන එක තමයි උත්තරේ. හැබැයි මම අහනකන් ඉන්නේ නැතුව කියන්න පුළුවන් වුණොත් නිවන් දැක්කා වගේ. මම ගෙදර ආවා. ගෙදර ආව බව දන්නේ මොකද්ද? මට නාසිකාග්‍රේ එක්ක සීතලක් කුණුසුමක් දැනුණා. එහෙම නැත්නම් දිග කෙටි බව දැනන මොනව හරි. Taman නැවත නිවස කරා ආපසු පැමිණි බවට දැක්කට කිව්වට උසාවිය පිළිගන්නේ. ඒකට අද්දුරු සාක්ෂිය දෙන්න ඕනේ. ඊට පස්සේ අහුවොත් එහෙම විවිධ හැඩතලෝ ඉඳලා මම නැවත ආනපාන්ට යන්න ඕන කියන දැනීම සතියෙන් වෙච්ච එකක්ද අසතියෙන් වෙච්ච එකක්ද? අතින් විච් එක සම්. ඉතින් හොඳයි නේ එහෙමනම් පිට ඇරලා නේක හිට. වර්ණ රූප පැහැදිලි නෑ හැබැයි පේන. මට තේරුණා මේක මෙඩිටේට් කරනව නෙමෙයි මේක දෙයක් දර්ශනයක් බලන. එතනම මේ ඇඉනවද? මට තේරුණා දෙක නැත්තම් වෙච්ච දෙයක් දෙක. මට තේරුණා සනස බලන. කතාකත් මම යන්නේ නැහැ.
මම කවදාකවත් නෑ ඌ කැමැතිව පිටරණත්තර වෙන්නම තමයි. මෙතනම මම කකුල් දෙක අතර ඉංගලා එන ගමනක් තියෙනවා. අපිට තේරෙනවා අපි නුහුරු තැනක ඉන්නේ කියලා. අපිට තේරෙනවා අපි අපිට අදාළ තැනක ඉන්නේ කියලා. අන්නේ දැනීමට අපි සතිය ගැන අපි සතිය ගැල්ලන්නේ කියලා කියන්නේ උකටද? නේ? අපි කියන්නේ අරමුණේ ඉන්නකොට නන විවිධ හැඩතල වලට ගියා කියන සතිය කැඩලයි කියලානේ. නමුත් බලනකොට සතිය කැඩලා ඉන වෙලාවෙත් මම දන්නවා කළ යුත්ත නොකළ යුත්ත හරිද වැරදිද. එතකොට ඒ හරිද වැරදිද දැනීම මං ඉන්නේ නూరు නුපුරුත් තැන කියලා දැන ගැනීම මම කරන දෙයක්ද නැත්නම් මට සිද්ධ වෙච්ච දෙයක්ද? මේ මට ඒක එක්ස්ප්ලেইন කරන්න කියන්නේ මට පේන රතු පාට වුණා. ඊට පස්සේ හැඩතල කළු පාටයි මම වෙනවා යනවා එනවා. ඉතින් මට තේරෙනවා මේක මම කන්සන්ට්‍රේට් කරන්නේ නැහැ බ්‍රීතින් වලට. මම ආයි හිතුවා මම ආයි කුස්ම ගන්නෙක් ගැන හිත යොමු කරන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් ගියාත්ම නිවන් දැකපු කෙනෙක් නේ. ෂුවර් ඒ වගේ නන්නත්තර වෙච්ච විලාවක දන්නවනම් මෙන්න මෙතන මම නන්නත්තර මෙතන උත්තරේ කියලා ඔබ දැන් එක්ස්පර්ට්ස් කියලා කියන්නේ. තමයි එක්ස්පර්ට්. මේක බුදුජානක කියන භාවනාවෙන් ගන්න එකක් නෙවෙයි. මනුස්සකමේ තියෙන එකක්. මේක නැගිටින එක තමයි මේ භාවනාවෙන් කරන්නේ. ඒකට හිත පිට යන්නම ඕන. ගියාට පස්සේ කාලා දවසක දැනගන්න ඕනේ හිත පිට ගියාට සතිය නැති වෙලා නැහැ. එතන සතිය තියෙනවා. හැබැයි අරමුණේ නෙවෙයි. ගෝචර රජ්‍යත් භූමියේ නෙවෙයි, ക്ഷേම භූමියේ නෙවෙයි. පිට තැනක ඉන්නේ මෙතන නూరుණු කුරුදු. මේක මම කවදා හරි මම අනතුරටපත් වෙනවා. කියලා අන්න එතන තියෙන එකට සතිය කියලා කියන්න පටන් අරගත්තා නම් ඒකට කියනවා සති බලය කියලා. අපි හොඳටම බලවත් වෙන්න ඕනේ නන්නත්තර වුණාට සතිය කැඩලා නැහැ. ඒ සතියට පුළුවන් තීන්දු ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. මෙතන ඉන්නේ නూరుණු පුරුත් තැනක, නොගැලපෙන තැනක. මෙන්න මගේ ക്ഷേම භූමිය, මෙන්න මගේ ගෝචර භූමිය, මේක මගේ නිර්මල තැන, මේක මගේ නික්ලේශ තැන කියලා ඒ දැනගත්ත ගමන් ඩක්කල මේක මෙතෙන්. ඒක නිසා බුදුරජාණන් කියනවා මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි කියලා. නරක හොඳ දෙක පෙන්නපු ගමන් මනුෂ්‍ය නරක තැන අතහැරලා හොඳ තැනට එන එක උගන්ලා ගත කන්නේ. මෙන්න මේ දෙක වෙන් කළ දකින්න හම්බ වෙන්නේ නැහැ පෘථජන ජීවිතේ. භවනා කළා නේ. ඉතින් ඒ නිසා අහුවෙච්ච රැල්ල දිගේ ගහගෙන යනවා. මරණ මොහොතේත් ඕක තමයි වෙන්නේ. මරණ මොන හරි බඩ කඩත්තුවක් පේනවා. එක්ක ඒකට තරහ යනවා, එක්ක ආස වෙනවා. ඒ අනුව තීන්දුව වෙනවා. තමයි දන්නේ මට ගෝචර රච්ඡත්තු භූමියක් තියෙනවා. වඩලඳ කරපණක් තියෙනවා. වඩලඳ සතියක් තියෙනවා. වඩලඳ අප්‍රමාදයක් තියෙනවනේ. ඊයාට පේන්න ඕන මේ ගුණ හරප. මට තියෙනවා මගේ බූදලේ. මගේ ගෝචර රච්ඡත්තු භූමිය. මගේ අරමුණ, මගේ සතිය, මගේ අප්‍රමාදය කියලා. ඒක බුදුරජාණන් අපිට සාධිකක් දෙනවා. වඩලනද සතිය ඇති කෙනාට මරණ මොහොතේදී සතිය කාදාවත් පාව දෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් දැනගන්න සතිය වඩලා තියෙන්න ඕනේ ඉදින්දා ජීවිතේ. සතිය විශ්වාස කෙරුවොත් සතිය අපි මෙහෙම කියන්නේ බුරුම ස්වාමීන් වහන්සේ. උඹ සතිය අරසා කරුවොත් සතිය විසින් උඹ අරසා කරනවා. ධම්මෝ හවී රක්ඛති ධම්මචාරි. උඹ සති ධර්මය අරසා කරුවොත් මරණ මොහොතේදී බුදුජනසී රාමපුංචි රාහුල හමුදුරන් කියනවා චාරිමක පස්සාතපි රාහුල ජානතෝ නිරුජ්ජಂತಿ. අන්තිම ප්‍රසවාසය රාහුල උඹට දැන දැන නිකුත් වෙන්නේ. ඒක උඩ කලකොලයක් නැහැ. ඒක දන්න මේක අගෝචර භූමිය, මේක ගෝචර භූමිය කියලා එන එක න්‍යිරෝ සයන්ටිස්ට්ලා හොයනවා දැන්. මේක කොහොමද න්‍යිරෝන්ස් වලින් සිද්ධ වෙන්නේ කියලා රිසර්ච් එකක් ඩෙවලොප් කරන්න පුළුවන් කියලා රිචඩ් ඩේවිඩ්සන් කියලා තියෙනවා. මේ අරමුණ හිටපන් කියලා භාවනා කරපු කෙනෙකුයි නැති කෙනෙකුයි දානවා. තෙරපි එක නාටක ඉන්න පුළුවන් ටික වෙලාවක්. නැති එක නට නැහෙනේ. එමේ ඉන්නකොට කඩන්න වෙන අරමුණක් දානවා. දැම්මට පස්සේ මෙයා බාහිර ආපු කැඩිච්ච අරමුණට ගිහිල්ලා කොච්චර ඉක්මනට නැවත තමන්ගේ අරමුණට එනවද කියන එක භාවනා නොකරපු එකනත් එක්ක ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකේ බලන්න පුළුවන්. ඒකට කියන රෙසිලියන්ස් කියලා. අමලියක් කරදරයක් වෙච්චා නැවත තමන් ඉන්න තැනට එන්න පුළුවන් හැකියාව. තමන්ගේ ආරක්ෂක භූමියට එන්න පුළුවන් හැකියාව පුත්‍රජනට ඇත්තෙම නැහැ. එයා කලබලයක් වෙච්ච ගමන් නන්නත්තර වෙලා දුවනවා. කිසිසේත්ම සතිය අරසවන්නේ නැහැ. ඉතින් මොන හරි කරනවා. දෙයන්නාංශා දාහනෙක් නා අල්ලා ස්වාමි දරුවනේ. ඉතින් තයි ඉතිපිසෝ භගවරන් සම්මා සම්බුද්ධෝ කියන මිසක්ක බඩලනද සතියක් නැහැ. බුදුජානසික පියවර හතරකින් විස්තර කරනවා. පිට නూరుණු පුරුතැනට ගිහිල්ලා එතෙන් ලාපව එන ගමන මේ න්‍යිරෝ සයන්ටිස්ලා දැන් මේ අවුරුදු ගාණක් මැෂින් ඩෙවලොප් කරලා තමයි පියවර දෙකකින් විස්තර කරන බව අමාරු වෙයි. මුතෙන්ස පියවර හතරකින් විස්තර කරනවා. සරති විවරති උත්තානි කරෝති දේසේති. ඒකේ අවසාන පියවර
බුදුරණසේ දකින්නේ. මේක වෙච්ච බව කහටට කියන්න බැරි නම් යාට ඒක ආනිසංස නැහැ කියන. Tamanta vechi sangatiya තව කහටට පැහැදිලිව කියන්න බැරි නම් ඒක නිකන් ගෝලියෙක් දැකපු හිණයක් වෙනවා. කියපු ගමන් පේනවා මේක තමයි මනුස්ස මනසේ තියෙන දක්ෂම තැන. වැරදුනාට පස්සේ නැවත ඉන්න තැනට එන්න පුළුවන්. ආපු හැටි කියන්න පුළුවන්. ආමග මං හිටියේ රතුපාර පසුබිමක කළු පාට බහැට දාලා දැකිමි. මට එතකොට විවරණේ වෙලා පෙනුණා මේක නෙවෙයි මගේ ගෙදර කියලා. මේක නෙවෙයි මගේ තැන කියලා. එතකොට උත්හානි කරෝති ඒකේ ඒක හයිලයිට් වුණා ඒක තමයි. ආයි මට මගේ තැන යන්න පුළුවන්. මේ වැරදි තැන ඉඳලා Tamange hari chema bhumiten monnam badawak akkal daakat lokena. දන්නේ කොහොමද ඉතරයි තියෙන්නේ ඕන කෙනෙකුට තියෙන අනතුරු දායක තැන ඉඳලා මේ ආරක්ෂක තැන නිතර තියෙන එකනේ මෙතෙන් එන්න බාධාවන්නේ අන්න ඒක හයිලයිට් වෙච්ච ගමන් ඒක කටට කියන්න හිතෙනවා මරණ චිත්තක්ෂණේදීවත් සතිය තමන් අමතක කරන්නේ නැහැ කියලා ඒ හෙලිකොප්ටර් එක කඩන වෙලාවට ඒකදී තීනත් වෙලා මේ බෝඩු කට්ට කුඩු වෙච්ච පයිලට් කෙනෙක් කදාත් භාවනා කළා නැහැ ඒ තාත්තා පැවිදිලා භාවනා කරනවා මට ඇවිල්ලා කියනවා ඒ වෙලාවේදී වෙච්ච වෙන දේවල් ඔලෝ කට්ට කොඩු වෙලා ලේ ඇතුලට ගලනවලු. මේ පහක් ගියාලු යුද බිමේ ඉඳලා ස්පිතාලට ගේන්න මුළු පද්ධතියම මන් දන්නවා. නිකන් ස්ලෝ මෝෂන් දාලා පෙන්නනා වගේ කියලා වැඩක් නැහැ සංස මේ අපි මේ ඉන්න පිස්සු ලෝකයේත් එක බලනකොට වෙනම ලෝකයක් තියෙනවා ඒකෙදි. ඔක්කොට මේක වෙන්නේ නැහැ. සමන්සියට 40කට විතර වගේ ලුවෙන්නේ. හැබැයි භාවනා කරපු අයට ඒක නිකන් වශී කර ගන්න පුළුවන්. මොනිටර් කරන්න පුළුවන්. කන්ට්‍රෝල් කරන්න පුළුවන් ටිකක් දුරට. ඒ කන්ට්‍රෝල් කිරීමේ යතුරුදී ඉන්නේ පිට ගිය හිත නැවත තමන්ගේ ගෙදර බලා ආපහු වෙන ගමන විස්තර කරන්න පුළුවන් මිනිසයා ආයේ මනසට කියලා දෙන්න දෙයක් නැහැ ඒකට ඇප්‍රීෂিয়েට් කරන එක විතරයි තියෙන්නේ ඒකේ වටිනාකම ඒකට භාවනාදී කරදරයක් කියලා නැහැ මොකද කරදරයක් වෙන්නේ මේ පෑමේ පරිශන කරන්නේ අරමුණේම ඉන්න කොට පරිශන කරන්න බෑ බක් අරමුණ කරදර කරන අරමුණ එන්නේ කියලාත් නෙමෙයිනේ අපිට කලින් පාඩම් පැතිල හැති කරගෙන ඉමුනිටි එකක් වැක්සින් එකක් අරගෙන යන්නත් බෑ. අනේ එතනදී ටක් ගාලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාව. ඒක මනුස්සයාට උප්පත්තිය හම් වෙච්ච එකක්. අපි ඒක දරුවන්ට පුරුදු කරන්නේ. කිසිම විශ්වවිද්‍යාලයක උකු ගන්න නම් මං අහලා නෑ. මං ගොඩක් විශ්වවිද්‍යාල දාන්නවා. කිරෙන්නේ. කිරෙන්න පුළුවන් නම් පිට නොයන්න ක්‍රම හොයලා දෙයි. ඒක තෝපාවෙන්නේ. පිට යනවා. ගියාට පස්සේ තමන්ගේ නිවස බලාපව් වෙන ගමන. ඒ නිසා ඉස්සරහට යනකොට ලෑස්තිලා යන්න අපි කොච්චර අරමුණක හිටියත් පිට යනවා. ඒක මට නේ බුදුහාමරණත් වෙනවා. රහතන් වහන්සේලාත් වෙනවා. උන්වහන්සේලා කලබල වෙන්නේ අද් දෙක පපුවේ ගහගන්න යන්නේ. මම මෙතන ඉන්නේ මෙතෙන්ට යන්න පුළුවන් මෙතන බාධාවක් නැහැ නේ. කවදාවත් බාධාවක් නැහැ. අපව ගෙනල්ලා කියනවා ලෝකයාට. නන්නත්තර වුණත් මට හොඳටම විශ්වාසයි. වඩලනද සතිය අසරණ අවස්ථාවදීවත් උපයපාව දෙන්නේ. ඒ සත්‍ය බලමහිම කියන පොතේ ඥානපෝනික සාංශ කියන අනිකු සියලු චෛතසික ශ්‍රද්ධාව අපිව පාවදෙනවා වීර්ය අපිව පාවදෙනවා ඔය සමාධිය කැඩෙනවා ප්‍රඥා මේක විතරක් සත්‍ය විතරක් කල් දායකවත් වඩන ලද කෙනාව මරණ මොහොතියවත් පාවදෙන හැබැයි ඒක යෝගාවචරය වඩන ලද කෙනා ඒක විශ්වාසයෙන් යන්නේ ඔය මොනව නැති උනත් මගේ බෙල්ල කඩලා ගියා සත්‍ය නැති වෙන්නේ සත්‍ය නැවත මං ඉන්න තැන දෙනවා ඒක එක සැරයක් දැකලා බෑ ලක්ෂ වාරයක් දකින්න ඉස්සර මේවට අපි කියන්නේ කරදර අමලික හිත පිටේ යම් කියලා දැන් නැහැ. දැන් බලනවා මේ සතිය තමන් ඉන්න තැන ගෙනත් දීමේ හැකියාව නැවත නැවත උරගා බැලීමක් කියලා තමයි තේරෙන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා හැඩතල වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, හිතවිලි වෙන්න පුළුවන්. කොතෙන්ද ගියත් ගිහලා කොතනකාරී තැනකදී තමයි පෙන්නලා දෙනවා පහු වෙලා හෝ ඒතෙන් තමයි අප්‍රමාද වෙර කරන්නේ. යෝගාවචරයට ප්‍රමාණ වී ටක් ගලලා දෙනවා. භාවනා කරලා පුරුදු නැති කෙනා දැනෙන හුඟාවක් වෙලා යනවා. ඒකට සාරිපුත්‍ර සාන්ති කියන එකයි බාධා කරන්නේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන එකකට කවදාකවත් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. පශ්චාත්තාප නොවි හිත පිට ගියත් සතිය තියෙනවා. ආපහු යන්න පුළුවන්. පාරට බාධාවක් නැහැ. මට කරන්න තියෙන එක බලන්නේ කියලා කරලා පුරුදු වෙලා හවුටාන සුද්ධ කරගෙන ඒ වගේම හැකි සංඥාව තියෙන එකනහට මේක භවනාට උදු සෙල්ලක්කාරකමක් විතරයි. දැන් මොකක්ද අන්තිම දාලා තියෙන ප්‍රශ්නේ ඔකේ? මොකද සුද්ධ කරන්නේ? මම සෝනන්ස දැන් නෑ ඒක හරි දෙයක්ද කියලා මම හිතුවා ඒක බලන එක හරිද නැත්නම් නැවත හිත යොමු කරන එකද? ඒකකවත් මම නෑ.
ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ කර්මජ චිත්තජ උතුජ ආහාර ක්‍රමයට. ඔයක කරක පශ්චාත්තාප වෙන්න එපා. මට කරන්න දෙයක්වත් නැහැ. මට එකයි කරන්න තියෙන්නේ පමා වෙලා හෝ ඉක්මනට දැනගත්ත ගම අපව gedara bara එන්න පුළුවන්ද කියලා. පහු වෙනකොට තවත් එකක් එනවා. gedara wala නාවත් අතන ඉඳදිමත් විශ්වාසය පාලේ වෙනවා. මම ඉන්න අකපතනක වුණත් යන්න පුළුවන් ඕන වෙලා. යන්න ඕනේ නැහැ. එතකොට මේකේ තියෙන කෙලසන ගතිය නැති වෙනවා. වද දෙන ගතිය නැ මේ වද දෙන ගතිය එන්නේ මේකට බය තියෙන කන්දව. බය එන්නේ අපිට දරන්න කෙනක් නැ අපිට විශ්වාස කරන්න සතියක් නැ සතියක් නැත්නම් අපි බය වෙන්නේ. ඒ නිසා දැන් කරන්න දෙන්නේ ඉක්මනට ආපහු එන්න සතියට. අර මොන දෙන්න ඇවිල්ලා බලන්න එන ගමන වලක්වන්න කවුරුත් නැ කරනකොට 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 තේින මං ඉන්නේ අනතුරුදායක තැනක. මට කලබල වෙන්න ඕනේ නැ ගෙදර යන්න. මොකද ගෙදර යන පාර කාටවත් බ්ලොක් කරන්න බෑ. ඒකෝට මේ අරමුණේ තියෙන අපුර අඩු වෙන්න පටන් ගන්න. අරමුණේ තියෙන වද දෙන ගතිය පෙළන ගතිය අඩු වෙන්න පටන් ගන්න. මොකද අපි අරමුණට වැඩිය අපි විල් පවර් එක නගිනවා. අපේ පෞරුෂත්වය නගිනවා. ධර්මයේ ඕජාව නගිනවා. එතකොට කෙලෙස් වල තියෙන කෙලෙසන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඔට්ටුයිද? මොකද කියන්නේ? ඔට්ටුයි. අපි එන ඊගා ප්‍රශ්න. විසරයි ස්වාමීන් වහන්සේ. භාවනාවට ධර්මක් ආධුනේ කියන්නේ. සක්මන් භාවනාව ධර්ම ඒකාග්‍රතාවයෙන් කරමි. සක්මන් භාවනාව පටන්ගෙන දෙයත් පහසු ආකාරයෙන් ලබාගෙන සතියෙන් මෙලෙස පාතබන්නේමි. මම වම් කකුලට බර දෙමි. දැන් වම් කකුලෙහි මස්පිඬු තද කර හිරුර වම් කකුලෙහි රඳවමි. දකුණු කකුල ඔසවා දැන් බිම තබමි. දකුණු කකුලේ මස්පිඬු තද කර සිරුරේ බර දකුණු කකුලට ගනිමි. යන අයුරිනි. මම දැනට කරන්නේ ශරීරයෙන් ක්‍රියාව කිරීමට පෙර එයට අණ දෙමින් එය මෙනෙහි කිරීමයි. මෙසේ කරන විට සිත වෙන තැනකට නොයන නමුත් නිතර නිතරම උඩු සිතින් සහ යට සිතින් මෙම කරුණු පරික්‍රමයේ දැයි සිතුවිලි මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වේ. මේ තත්වයේ විනාඩි 15ක් 20ක් පමණ මට සිටිය හැක. වෙන කිසිම බාධාවක්වත් ප්‍රගතියක්වත් දැනෙන්නේ නැත. මෙම ක්‍රමය නිවැරදිද? මෙම ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමට සුදුසුද? මා වෙනුවෙන් කරුණාකර පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. අපි මේ ප්‍රශ්නෙට උත්තර දෙමින් පැත්තක තියදී බලන්න. මනුෂ්‍යයා කකුල් හතරෙන් ගිය සතෙක් වශයෙන් ඉඳලා නැගිටින්න අවුරුදු ලක්ෂ කෝටි 40ක් පරිණාමය වෙලා තියෙනවා කියනවා. මනස උසස් මට්ටමට ගන්න. නමුත් අපිට දැන් මතක නැහැ අපි හතර කුරින් ගිය జాතියක් කියලා. ඉතින් අපි කකුල් දෙකෙන් ඇවිදිනකොට හුඳට බහනා කරොත් පේනවා ද 150කට වැඩි ඉන්නේ තනි කකුලෙන් කියලා. මේ කකුල පද්දනකම් මේකේ බර තියෙනවා. දැන් මගේ බර කිලෝ 70ක් බලලු කරේ කිලෝ 70ක් තියෙන කියලා දැනෙනවා. මේ කිලෝ 70 මේකට මාරු වෙනවා දැන්නවද බලන්න සිමෙන්ති කොටක් කරන් බලන්න කිලෝ 50 සිමෙන්ති කොට මේ යති මේ අතර මාරු කරන්න පුළුවන්ද කියලා නවරියන් කියලා මිනිහෙක් හිටියා ලංකාව ඌට පුළුවන් ඌ කොච්චර උසස කියනවනම් අඩි 5 යකල් දෙකක් තියෙන කෝච්චි පීටි දෙකේ කකුල් දෙක තියන සිමෙන්ති කොට මේ බෑග් දෙකක් අතේ තියාන යන්න පුළුවන් ඩාමරිකෙක් මම හිතන්නේ නවරියන් කියන්නේ කියලා අපි මේ ඌට වැඩි නවරියන්නේ දැන් මේ කිලෝ 70ක් මේ කකුලේ මේ කවුන්ට මාරු වෙනවා බලන්න රාත්‍රිය කීයක්වත් දැනෙනවද කියලා. මේ තමයි පරිණාමය ඇති. නමුත් කකුල් දෙකට සලකනවාද කියලා බලන්න. සක්මන් භාවනා නොකරන අවදිනකොට බලන්න හැතැම්ම නෑ වගේ. මේ කිසිම තොරතුරක් අපි ළඟ නෑනේ. මේක කකුල් කවර තියෙන්නේ. ඒකෙන් මේකට යනවා මේකෙන් ඒකට යන සිග්සැග් ගමනක් යනවා. මේක තියා බලන ඉන්නකොට මේ අවදාහන යොමු වෙච්ච ගමන් තේරෙන පටන් ගන්නවා මේ වෙන ලෝකෙ මොනම වික්‍රමයක්වත් ඕනේ නැහැ පයින් ඇවිදිනවා කියන එක මහ පොළොවේ පයින් ඇවිදිනවා කියන එක පොළොමහි කාන්තාව උඩ පයින් ඇවිදිනවා කියන එක පුදුමාකාර විප්ලවයක් පුදුමාකාර ආශ්චර්යවත් වැඩක් ඒක විස්තර සහිතව බලන්න ගියොත් එහෙම පේනවා මේක සංවිධානය වෙලා තියෙද්දි මම යා කිසි තේත්ම අවශ්‍ය නැහැ පයින් කළ තිබ්බට පස්සේ අතෙන් ඵලයන් කිව්වම යනවා ඒක හොඳට පේනවා ඒක දිගට විනාඩි 35ක් විතර සක්මන් කරුවා නම් භාවනාවේදී සක්මනේ ඔහේ හිත ඇඟ යනවා එහාටම අනායාසින් යනවා තමයි බලන්න ඉන්න පුළුවන් මේ වයින් කළ තිබ්බ බොනික් එක්ක වගේ නැත්නම් පද්ද පොරලෝසු බට් එක්ක වගේ
උහි එහාට මෙහාට නම් එක කකුල ගෙදලා කිලෝ 70ක් අනික කකුලට යන කතාවලු මොකක්වත් නැහැ. මෙතන වෙලා තියෙන්නේ ඒ වැඩි වෙන්දරන සාංශුද්දෙන් නිෂ්කලංක වෙනකොට අර විමසන්න ඕන වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ලියන්න තියෙන මල්ල ඔබ බබලනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ තියෙද්දි මම ඇවිදින බව දන්නවනම් දිගටම ලකුණු ලැබෙනවා. ඔය පස්සේ සඳහන් කරලා තියෙන සැක වගේක් එහෙම නැත්නම් සැක කරන ගතියක් අනිශ්චිතතා ගතියක් ඒව එනවමයි. ඒක මේ ඉදිරි ගමන වෙනුවෙන් කරන මම කියන්නේ ඒක උනන්දු කරන්න කියලා. ඒක කෙරෙද්දි ඔය සැක කරද්දි තාම තමන් ඉඳගෙන නෙවෙයි ඇවිදිමින් ඉන්න බව වැටුණාද කියලා මේ ලියපෙකන කැමති සභාවට ප්‍රකාශ කරන්න. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලි මදි. සක්මන් කරනවා. කරන වමන කකුල තද වෙලා බර ගන්න. ඊට පස්සේ ඒකට දකුණු කකුල රිලැක්ස් වෙලා ගිහලා කොහරි පట్టල් වුණාට පස්සේ මේකේ බර ඊකට දීලා මේක රිලැක්ස් වෙනවා. ඔහොම ඔහොම යනවා. ඉතින් මේක වෙනකොට මෙව ගැන හොයන්න පටන් ගත්ත එක හොඳද නරකද කියලා වගේ ප්‍රශ්නයක් මේක ඇහිලා තියෙනවා. ප්‍රශ්නේ උත්තර දෙන්න ඉස්සෙල්ලා මම කියනවා තමන් ඇවිදින බවක් දන්නවා. හිත යටි හිත උඩු හිත එහෙන් වැඩ මේ හරිද වැරදිද කියලා බලන්න මේ ඔක්කොම තියෙද්දි තමන් ඇවිදිමින් ඉන්නේ ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන එක අවබෝධය තියෙනවා නෑ ස්වාමීනි. ඉතින් තමන් මේ ඉන්නේ ඉරියව්ව මොකද්ද කියන එක මතක නැහැ. සම්පූර්ණම හිත තියෙන්නේ වම් කකුල තබනවා දකුණු කකුල තබනවා කියන ක්‍රියාවලියට විතරයි. එතකොට ඒක සාතික් කරන්න නැතුව ඉඳගෙන හිටියානම් බර වැටෙන්නේ අපේ පස්සටනේ. ඇවිදිනකොටනේ කකුලට බර වැටෙන්නේ. නිදාගෙන හිටියොත් බර වැටෙන්නේ පැත්තටනේ. හිටගෙන හිටියොත් එක තැනමනේ. ඒ නිසා Tamanට සාතික් කරගන්න පුළුවන් නම් මේක මේ විස්තර විභාග වශයෙන් නම් බව හැබෑව. නමුත් මේ ඉඳගෙන ඇවිදින ඉරියව්වේ ස්වභාවයක් කියලා. ඒ දැනුම තියෙන තාක් සති වැඩෙනවා. මම ඉඳගෙන නෙවෙයි හිටගෙන ඉන්නවා නෙවෙයි. නිදාගෙන නෙවෙයි මම ඉන්නේ ඇවිදිමින් කියන අර විශාල චිත්‍රය දන්නවනම් ඒක ඇතුලේ ගොඩක් මේ ක්‍රොස් කරන්ස් දුවනවා. එහාට මෙහාට දුවන ධාරා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ බය වෙන්න එපා. ඒ කවදා හරි තමන් ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න බව sorry ඇවිදිමින් ඉන්න බව දැනගන්න බැරි වුණොත් තමයි අපි ඔන්න පිටපොට ගියයි කියන්නේ. මේකේ ඔක වෙන්න අරින්න උනාට පස්සේ ඊවට අපි කියන්නේ මේ ණය විපස්සනාව එහෙම නැත්නම් ආකාර පඤ්ඤා මේ පරිවිතක්ක එහෙම නැත්නම් rationalization inferential knowledge කියලා එකට වෙන්න දෙන්න හැබැයි තමන් ඒකට මේ යන්න මේ ඇවිදින බව හරි මතක නැති වෙන තරමට ප්‍රායෝගිකත්වේ පාව දෙන්න එපා. මේ direct knowledge එක එහෙම නැත්නම් අස්පනා පිට දැනුම පාව දෙන්න එපා. තමන් ඇවිදින්මින් ඉන්න බව දැනගන්නදී මේක වැඩ වුණාට කමක් නැහැ. මොකද ඒකෙන් තමයි අන්තිමට අපිට තේරුම් කරලා දෙන්නේ එක වැරකට එක කකුලයි තියෙන්නේ කියලා. බුදුජානනාංශය මේකට දෙන උපමාව තමයි කරතරෝදයක් ගන්නයි කියන්නේ. කරතරෝදේ බොස්කිටියේ ඉඳලා අරේදි කියන්නේ අපි මේ පරිධියට බලේ සම්ප්‍රේෂණය කරන්නේ. පරිධියට බුදුරජාණන්සේ දාන නම නේමිය කියලා. නේමිය කියලා. බොස්කිටියේ ඉඳලා නේමිය දක්වා බලේ සම්ප්‍රේෂණය කරන්නේ අරේ ෆෝක් එකේ. ස්පෝක් එකේ. ඒක වෙලාවට ඒක ස්පෝක් එකේනේ බරදර. ඕදි කරගෙනුනට මේ ස්පෝකින් අර ස්පෝකේට බර මාරන්නේ ඒසා බුදුරජාන්සේ සතියට නමක් දෙනවා ඒ කාරෝ එක අරයයි එක වෙලාවට වැඩ කරන්න කියලා. කකුල් දෙක තිබ්බට අන්තිම කකුලක් තියලා කකුලක් ගන්නකොට මේක වැඩ කරන ස්වරූපයත් කකුලක කරත්තරෝ දෙක අරේ වැඩ කරනවා වගේ තමයි වැඩ කරන්නේ. අරේ පාටපත් වෙන්නේ මේ ධනිෂේ ඉඳලා වල්ු කර දක්වා කකුලේ පාදේ නේමිය වගේ පරිදිය ඒක ලස්සනට වැඩ කරන හැටි බලනකොට ඒ කියනකොට අරක එනවා. ඒ කියනකොට මේක එනවා. ඉබදයන් කියලා ඔබ සතිය පිහිටනකොට ඒ කාරෝ බරදරන අරේට හිත යනවා නම් අන්තිම අත්‍යේක ලාභ. අරක මේකට බලේ සම්ප්‍රේෂණය වෙන්නේ නැහැටි. ඒ අතරමැද උඩුකය පැද්දෙන හැටි, උඩුකය ඉස්සරහට යන ගැම්මක් යන හැටි ඔක්කොම අත්‍යේක ලාභ වලට වෙනවා. තමන්ගේ ප්‍රධානම තේමාව වෙන්නේ බලේ බරේ බලය දරන අරේ. ඒ කියන්නේ ඒ කකුලේ අතනාර බලේ ශක්තිය මේ හිත තියෙනවා නම් සමා සතිය තියෙනවා නම් ඒක මාරුවේ එකින් එකට අතින් අතර බරේ මේ බර දෙමි යන ගමනක් තියෙනවා. ඒ නිසා ඒ තොරතුරට එන්න අරින්ද සැක නැති කිරීම සඳහා මම ඇවිදිමින් ඉන්නේ කියන එක දන්නා තාක්කල් විශ්වාසයෙන් ඉදිරියට අනිකයි කරන්න ඕන.
සුතර ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරන්නේ ආශ්වාසයේ නාසයේ තුලට සහ උගුරු තුලත් දැන ගැනීමත් සහ ප්‍රාශ්වාසයේ නාසය අග ඉදිකටු අනින්නාක් මෙන් වැටහෙ මෙය දිගින් දිගට වාර 7ක් 8ක් කෙරෙමින් පවතිද්දී ප්‍රාශ්වාසයේ තුලින් හටගත් එම ඉදිකටු ඇනෙන්නාක්සේ දැනුම දැනීම මුහුණ පුරා විසිරී යයි. එය උණුසුම් ස්වභාවයක් ගනී. ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ නොදෙනී යයි. ඉන්පසු ශරීරයේ පුරාවට විදුලි සැරත් වැදෙන්නාක්සේ දැනී යයි. ඉන්පසු ශරීරයේහි අවුටර් ෆ්‍රේම් එකක් දැනී යයි. එය දෝලන ස්වභාවයක් ගනී. ඉන්පසු සුදු පැහැති සහ පැහැති විදුලි බල්බයක් පත්තු වූසේ ඇස් වසා සිටියත් ඉතා දීප්තිමත් වේ. එය නැති වේ. ඉන් නැවත මතුවේ. මම මෙහිදී කුමක් කළ යුතුදැයි දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේ කටයුත්ත කරන වෙලාවේදී තමන්ගේ හිත බයක්සකක් අනතුරක් අරියාදුවකට ගණන් ගන්නවද නැත්නම් මේ භාවනාවේ සතිය වර්ධනයක් විදිහට ගණන් ගන්නවද කියන කට උත්තරේ දුන්නොත් මට ලීෂියක විග්‍රහ කරන්න මේ ලියුපෙකනවා. තමන්ට තියෙන්නේ මේ තැක තහිත තැනත් එහෙම නැත්නම් පිටිපස්සේ. තැක තහිත තැනක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. එතෙන්දි තියෙන්නේ මම මූලික අරමුණට එන්න උත්සාහය දරුවට ඒක වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ නැති අරමුණ නැති නිසාද නැත්නම් හිත කීවනාහන ගැති නිසාද? අරමුණ නැහැ. ඔය අරමුණ නැතිවීම ද මෙන්න මෙහෙම මම සාධක සූත්‍රයක් දෙන්නම්. ඒක අපි මෙතෙන්දී පාවිච්චි කරනවා. සර්වඥංශයේ දේශනා කරනවා අඟුත්තර නිකායේ එකක නිපාතේ අනිමිත්ත ඒ වගේම අනිමිත්තම නෙවෙයි ඒ සූත්‍ර 11ක් තියෙනවා එකක් තමයි අනිමිත්ත එක අනංගරම්මන කියලා සූත්‍ර 10ක් තියෙනවා අඟුතනික ඒක නිපාතේ කියනවා සනිමිත්තා බික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මනෝ අනිමිත්තා තස්මින් ඒව නිමිත්තේ පහිනේ තං අකුසලම් පජාති කියලා මහනි ලෝකේ මිනිස්සුගේ හිතට අරමුණක් එන හැම වෙලාවෙම නිමිත්තක් ඇතිවමයි එන්නේ ඒ නිමිත්ත ගෙවුණයි කියලා කියන්නේ කෙලස් ගෙවුණා එතකොට ආනාපානයි කියලා කියන්නේ කෙලේශයක්. ආනාපාන ගෙවුණයි කියලා කියන්නේ මොකක් කියලා දිනයි. මොකද හිතේ? ඈ? මේ මයික් එකට කතා කරන්න ඕනේ. කෙලස් නුනා. ඒක නම් අපි පළවෙනි පාඩමේදී ආනාපානය අල්ලගෙන තියෙන එක විශාල ජයග්‍රහණයක්. මොකද මෙතන ගෝධනේ භාවනා කරලා තිය ආනාපානය අහුවෙන්නේ නැති නිසා. ඊකට පැති දෙකක් තියෙනවා. අහුණාට පස්සේ දැන් මේක භාවනාවෙන් ගෙවියමක් සිද්ධ වෙනවා. ඒක භාවනාවේ ගෙවියමක්. ඒ කියන්නේ ගොරෝසු දේශියුම් වෙලා, සියුම් අති සූක්ෂම වෙලා යන ගමනක්. එක ජවනිකාවක් නෙවෙයි, ජවනිකා රාශියකින්. ඒතර යෝගාවචර දන්න මේ පුරාවට සතිය තිබිලා තියෙනවනේ. සතිය තිබුණ අරමුණ හැමීර වේදිකාවෙන් අයින් වුණා. ඒකෝට තමයි දන්නවනේ මෙතන මේ මගේ වැරද්දක් නෙවෙයි. වැරද්ද නෙවෙයි, ඇත්තටම හොඳ දෙයක් නේ. දැන් මේ ආනාපානේ ගෙවුනට පස්සේ ඒ ආනාපානේ පෙන්නේ නැහි ඉදිකට යන වෙනට බුණ පුරා පෙන්නේ. දැන් ඇඟ පුරා පෙන්නනවා. ඒක මහසි සයිඩෝ සාන්සේ සඳහන් කරනවා. මේ අභිචර්මයේ තමයි ඉස්සල්ලාම අපිට රබානක බෙරේ ඇදුනා වගේ ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්න. අභිචර්මෙ විච්චාම ස්නායු පද්ධතියේ තියෙන ලොකුම ඉන්ද්‍රිය. හැම තැනම ඉදිකට දුවනවා, තෙමෙනවා, කූඩල්ල යනවා, මේ කූඹි දුවනවා, උණුසුම් බබුළු දානවා, සාත්‍ර බබුළු දානවා. හැබැයි එකක්ක දරන්න බැරිව නෙමෙයි. හැබැයි අරුම දේවල් සිද්ධ වෙනවා. ඒකෝර තමයි දැනගන්න ඕනේ. සතිය තියෙනවා කියලා කයි. ඉතින් කියන්න දෙයක් නැහැ නේ. අනිවාර්යයෙන්ම අතීතේ නෙවෙයි, අනාගතේ නෙවෙයි, වෙන කෙනෙක් නෙවෙයි, වෙන තැනක නෙවෙයි, මෙතන තියෙනවා. මේ ඔක්කොම පීරිගෑවිලි. කෙනහිලි වගේ පේනවා. නමුත් ඒ කෙනහිලි හරහා දැන් සතිය හොඳටම පිහිටලා කියලා පේනවා. මේකට බය වුනේ නැත්තම් මේ යෝගාවචරය දැන් රූප ලෝකේ අතරින්ද සුදුසුකම් ලැබෙනවා. ආනපනිය අතේරියා. ඊට පස්සේ කය කියන්නේ ඉදිකටු වලින් ටිකක් විතරයි. එහෙම නැත්තම් මේ කූඹි දුවනවා වගේ පේනවා. එහෙම නැත්නම් වැස්ස වහිනා වගේ දැනෙනවා. නැත්නම් උණුසුම් සිසිල් ගතිය කම්පණ චංචල දැනෙනවා. එතකොට පේනවා රාමුව. ටිකලක් ගියාම පේනවා පේන තැන විතරයි තියෙන්නේ අනිත් පැත්තේ හිස් කියලා. උණුසුම් වෙච්ච තැන තියෙනවා.
අනිත් නැහැ. මේ නැතිව අපේ හිතට අහුවෙන්නේ නැහැ. ඊට පස්සේ පුපුරු ගන්න තැන් තියෙන අනිත් නැහැ. යෝගාචර හිතන දැන් මේ පුපුරු ගන්න තැන බලනකොට අනිත් තැන් ගැන බැලුවොත් ඒවෙ බාධා වෙන්නේ ඒවෙ කෙලස් නැහැ. අරමුණු නැහැ. අන්නේ විදිහට මේ ඇති දේ තේරුම් ගැනීම හරහා නැති දේට ඉඩ දීමක් තමයි මේ කරන්නේ. ඇති දේට අපි කියනවා රූප ආරම්මණය කියලා නැති දේ කියනවා අරූප ආරම්මණය කියලා. රූප ආරම්මණය හරහා අරූප ආරම්මණයට යන්න නම් නමුත් ශරීරයට බය කියන මිනිසෙක් නම් තමයි වෙන්නේ. ශරීරයට ආදරය කරන මිනිසෙක් නම් ඉතින් කතරගම යන්න පටන් අරගන්නේ පිරිත් නූල් ගැට ගහවි සෙත් කවි කියාවි මෙච්චර ලබාගත්ත වටිනා මනුස්ස ශරීරය දැන් නැති වෙනවා කියන්නේ. ඒත් භාවනා කරලා අරමුණක් කියන්නේ කෙලෙසක් කරුණක් ගෙවීමක් කියන්නේ කෙලස් ගෙවීමක් කියලා දන්නේ කෙනෙක් නම් දන්නවා. ගුරුසුර තිබුණ කෙලෙස් දැන් ගෙවෙමින් යනවා. මොකද සතිය අකණ්ඩයිනේ. සතිය තමයි මේ වෙලාවේ කනවැල් අල්ලලා දෙන්නේ. එයා තමයි අත්තල අල්ලලා දෙන්නේ. යෝගාවචරයේ හොඳට මතක තියාගන්න. එතකොට යන්න පටන් අරගත්තාම පේනවා මේ ශරීරයේ නැති බව වැටහෙන්න පටන් ගන්නවා පළවෙනි වතාව. ඉස්සලා තියෙන ඇති බව හරහා විතරයි නැති බව අභ්‍යග්ගයක්. කරදරයක්. පහුවෙනොට තේරෙන්න පටන් ගන්නවා දැන් අනපන් නැති බව වැටහුණානේ ඒක වැටෙන්නේ ඉස්සලා. කුපුරු ගහන gati වෙටි වුණා නේද? ඉවෙව ගිහිල්ලා මේකට සාදර වුණොත් හිමීට මෙව අහස් පුරා කුඩෝර ගිහිල්ලා ඩෝවන් ගාල පුපුරලා මල් වෙටි පියනට පස්සේ ඉව එකේම නැතිලා යනවනේ. ඒක හැඩයක් මවලා අහසේ නැති වෙනවනේ. ආන්නේ වගේ එන්න පටන් ගන්න. ඊට පස්සේ එක මල් වෙඩියක් නෙවෙයි. ගිනි කෙලේ සම්දර්ශනයක් පේනවා. කලබල වුණොත් ඒ යෝගාවචරය ඇඟ නැති වුණා, දැනීම නැති වුණා, ඉන්න දැහැටි මතක නැහැ, ඉන්න දන්න දන්නේ නැහැ කියලා. ඉතින් යෝගාවචරය මාර පාක්ෂික වෙනවා. කෙලස් පාක්ෂික වෙනවා. මෙතන බුදුන් කෙරේ ශ්‍රද්ධාව තියෙනවා නම් මේ එකක්වත් උනා සීල කැඩෙන්නේ නැති බව දන්නවා නම් මේ ඔක්කොම වෙද්දි සතිය තියෙන බව දන්නවා නම් පේනවා අපි මේ බටහිර මානසික විද්‍යාව කියන්නේ උඩු හිතේ ඉඳලා යටි හිතට බිංගයක් කපනවා. දන්න ලෝකේ ඉඳලා හැම වෙලාවෙම නොදන්නක් තියෙන යට ලෝකයක් තියෙනවා අපි යටිහිත කියලා කියනවා. යටිහිතට ගියාට පස්සේ පේන විශාල විශ්වගත දැනුමක් යටිහිත වශයෙන් අපි ඔක්කොම සමානයි. ඕනම දෙයක ගෙවීම පැත්ත බැලුවට පස්සේ අපි කෙලිම බුදුහාමුදුරුවෝ ඉඳන් දැන්න වැඩ. එතනම තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. මේකට තියෙන බයනේ අපිට තියෙන්නේ. ඇයි මේ දොර කය නැති වෙනවනේ? මම යන්නේ තිනවනේ. ඒක මල් වෙඩිලක්කගේ වපුරුවාට පස්සේ ඒක පොඩ්ඩක් යට ගිහලා බලන්න. ওই සීළු ආර්යයන් වහන්සේලා වැඩ ඉන භූමිය එතන තියෙන්නේ. මේක ඉන්න තාක්කල් ඒකට යන්න බෑ. මේ ඒකට යනකොට අපි පිරිත් නුල් ගැට ගන්න බය වෙනවා. නාලනවා. මොකදෝ උණයි කියලා කියනවා. පේන බලනවා. නිවිති අල්ලනවා. මේ යෝගාවචර දෙන ආයුධ තුන සීලිය තියාගන්නේ, සතිය තියාගන්නේ, සද්ධා තියාගන්නේ ඵලයන්. ඉතින් මම ওই වෙලාවට කියනවා මේ ගෑනුන්ට වැඩි කරන්න බෑ කියලා. ඉතින් මට ගෑනු කට්ටිය වයින්. චරිතුරු ගගා බෑ. උතන ගිහිලා රාජා හෝ මා හෝ ගංගා හෝ පැනපන්. ගිහිල්ලා එන්නම් කියලා යන්න එපා. යන්යන් කියලා යන්න ඕන. මදුරුව ගෙදෙට එනකොට වයිෆ් ට කියලා එනවලු. චටස් කල සද්දයක් ආවොත් රැට කැම තියන්න එපා කියලා. ගිහිල්ලා එන්නම් කියන්න බෑ. මේ අපි හම්බෙන අවසාන මොහොත වෙන්න පුළුවන්. අපි ලැස්ති නැහැ ඒකට. අපි කියන අවසාන මොහොත නම් කිසි එකක් දීලා ඉන්න ඕනේ, හක් කරලා ඉන්න ඕනේ, බුදෙලි ඉල්ලලා තියලා ඉන්න ඕනේ, යතුරු හංගපු තැන ඉල්ලලා ඉන්න ඕනේ කියලා හැම එකම මරණදී කිසිම එකෙක් ලැස්ති නැහැ. ওই සුනාමියේ 55000ක් මැරිලා ගියා. එකෙක් කල් ලැස්තිලා හිටින්නේ නැහැ. ওই එකම රට සුනාමිය තමයි. වතුරම ගලන්න ඕනේ නැහැ. එකෙක්වත් ලැස්ති නැහැ. මෙතෙන්දි බලන්න යන්න දෙන්න ලැස්ති නම් මේ වෙලාවේදී හොඳයි ඵලයන් කිය. ඊට පස්සේ අපිට තේරෙන්න පටන් ගනි ඇතිකමට සාපේක්ෂව නැති බව තේරෙන්න පටන් ගන්න. ඒක අපි මගාරව මගාරව ඉන්නේ. ඒක මුලිච්ච කරව ගන්න නැතුව මේ ඉඳ හදන්නේ. දැන් අපි මරණයක් සිද්ධ වුණාත් ඉක්මනට අමතක කරලා දාන්න හද. මම උපත්යක් හිතනවා නම් බර්ත්ඩේ පාටි දීදි නැවත නැවත මේ සතුටු වෙන්න හදනවා. මේක ඉදිරි පුරුදු කරනවා. ඒක නිසා ඒ අරමුණෙන් අරමුණට මාට වෙන එක ඇත්ත. මුල් අරමුණම නැහැ. හැබැයි මේ මුල් අරමුණ ගෙවුනේ භාවනා ප්‍රයත්නෙකිනේ. ඒ වෙනුවට තව එකක් එනවා. ඒක මම ඉල්ලුවෙ කන්නේ නෙවෙයිනේ. ඒක දිහත් බලන්න. එතකොට අර පළවෙනි එකට බය වුණේ නැත්තම් දෙවෙනි තුන්වෙනි එනෙව්වා. ඕම ශීඝ්‍රයෙන් නැති වෙන පටන් ගන්නවා. ඊට පස්සේ මේ මෙදියා බලන් ඉන්නකොට තමයි තීරණ පටන් අරගන්නවා. මේ සිද්ධිය TV කැමරා එක ප්‍රෝග්‍රෑම් එකෙන් ඇතුළත් ඉත්තටෙන්නේ. කිලෝරක් නැතුව වැඩනවා. කිලෝරක් නැතුව මැරෙනවා. හැබැයි කවදාකවත් මැරෙනවා වෙන්නේ නැහැ. දිටක් නැති වෙනවා පේන්නේ නැහැ නේ එනවනේ පේන්නේ. ජීබුරුන් පඬිස්සංශ කියනවා
ඒ ස්ක්‍රීන් එකේ ඔච්චර කෝටි ගණන් තිත්තාවට තිත් දෙකක් හැප්පෙනව දැකලා තියෙනවා කියලා. කියා ගෑනු දෙන්නේ තිබ්බොත් ගැටුණා. ආයි මොකුත් නෑ බෙල්ලම කාගන්න. පිරිමි තිබ්බත් තියෙනවා දැන් පිරිමි නෑ වැඩි වෙලා ඉන්නේ අපි ඊයෙන් යන්න මෙන්න ඉවරයි. අරක නෑ පෑව දෙන්නේ තිබ්බොත් ගැටි. අර වණ්ඩ කෝටි ගණන් තිත්තෙනවා. කවදාවත් දෙකක් ගැටුණාද කියලා. ඒ වගේම එකක් යනකොටම තව එකක් එනවා. ඒකේ කවදා කාලපරාසය හිරවීමක් තියෙනවද කියලා. ඒ වගේ දැන් පේන පටන් ගන්නවා චිත්‍රයේ විවිධ සටහන් විවිධාකාර දේවල් එනවා. මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් TV කැමරා එකක් දිහා පේනවා එකකටවත් මගේ ඇඟිලි ගැහිලක් ඔන්නේ එන්නේ යන්න. මේ වගේ කතන්දර ගොතන එක නෙමෙයි අපි දවස පුරා කරන්නේ. මෙයාට කියනවා කතා කරලා අරයට කතා කරලා කියනවා අනේ බලන්නකෝ මට අරේම එකක් ආවා මෙහෙම එකක්. එයා කටවහන්කම් ඉන්නවා මම එයාගේ එක කියන්නේ. දී ඔච්චෙනේ කයුවාරු කියලා කියලා නිරුදේ ඉඳලා හැන්දෑ වෙනකන් සත්ත පහකට ඇති දෙයක්ද කියලා බලන්න. මේ ඇවිල්ලා ඒක විසීම නැති වෙලා යන දෙයක්. අල්ලගෙන මොන තරම් නව කතා ලියනවද? මොන කතා ටෙලිවිෂන් නාටක හදනවද? මොන තරම් චිත්‍රපටි හදනවද? මොන තරම් කතන්දර ගොතනද? මේ සීරම පිස්සංගේ වැඩනේ බාගට තැම්පිච්ච අලනේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් විතරයි කියුවේ බුදුරජාණන්සේ බණ කියනකොට යම් කිසි සමුදේ ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං ස්වාමීන් වහන්සේ වැට ඇති වෙන යම් තාක් වෙනවා ඒ සියල්ල නැති වෙන බව නම් මම දැක්කයි. ඒතර සතුරු ඉදෙන කොණ්ඩඤ්ඤාමරණේ බුදුහාමුදුරුවන්. බුදුහාමුදුරුව කිව්වේ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤන්න කොණ්ඩඤ්ඤෝ උඹට තේරුණයි කිය. අනිත් ඔක්කොම මේ ඇවිල්ලා නැති වෙලා යන දේෙන් හදපු කතන්දරේ මේ ලෝකේ ඉන්නකන් තියෙයි. මේ වර තමයි සංස්කාර කියලා කියන්නේ. මේ වර තමයි මේ ෆැබ්‍රිකේෂන් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ස්ටෝරි ටෙලිං එක්ස්පර්ට්ලා මම ලංකාවේ මිනිස්සුන් ඒ අදින් නොබෙල් ප්‍රයිස් නේ බෙල් එක තියෙන ප්‍රයිස් එකක් දෙන්න වටිනවා නොබෙල් එක වැළපෙන්නේ නැහැ අපේ අක්ක මොකද හත්ත පහක ඇති වැඩක් නැති දේවල් නෙවෙයි පොළට යන්නේ බඩු ගේන්න නෙවෙයි මේ ඕබ දූප කතා කරන්නේ රෑ 30 සිල් අරගෙන පන්තලේ රෑ නතර වෙන්නේ මොකද සිල් වඩන්නද නැගොත්ත මලි බොන වටේට චූ කරනවා ඒගොල්ල කයිවාර කියලා කරින් ටික උදේ වන්දර හාමුදුර වෙනකොට ඔන්න සිල් අරගත්ත එකේ සුවඳ අයියෝ පන්තල තමයි ඔක්කොම ගන්සබා බිස්නස් ඇවිල්ලා කතා කරන තැන බෝධින්නාසි කෙනකින් කතා කරලා ඇහුවනම් ගෙවල් වල තියෙන චෝදන ලයිස්තුයි තීරයි බෝධි පූජා තියෙනකොට බැන බැන්නේ ඇවිදින්නේ වටේට කලේ අරගෙන වටේ ඇවිදිනවනේ අර කටේන ගන්නොට මු නැති යන්න නොදකින් නොපත නොදෝව කියලා කියන්නේ නා අපි මේ බොරු මඬුවට යනවා එනවා බොමල් බොවද මට වැගෙනවා කියලා කියනවා බොක්කේ මොනවද තියෙන්නේ බෝධින්නාථකින් ඇහුවනම් කියයි මං දින්න වටිනවා බෝධින්නාථක උන්නෝගෙන් කතා කිරිට නතර කරපු දවසේ පේන කවුරුත් ඔතන තමයි ඉන්නේ එක එකන එක එක හැඩතල දැක්කට මේ මතුවෙන දේ නැති වෙනවා ඔකට බය නැතුව එපා කියන්නත් එපා ඔකට එන්නත් දෙන්න ඕනේ නැත්නම් ඔක අපි ඉගෙන ගන්නෑ ගින්නන්නත් එපා බැ ඕක දකින්න බෑ භාවනාවෙන් ඔතෙන්ට එනකම් මිසක ඊට ඉස්සෙල් දැක්කොත් අපි අනිවාර්යයෙන්ම කතා ගොතන්න වෙනවා මොකද භාවනා එක සමාධිගත වෙලා නැත්නම් සතිමත් වෙලා නැහෙනේ සතියෙන් යන්න බැ කවදාකවත් අහන්න සතිමත් වුණාට පස්සේ ඔහොම දෙයක් දැක්කත් හම්බෙයි කියලා කවදාව හිතලා එනවද කියලා අපි හිතන්නේ සතිමත් තුන බුදුහමසෝ දකි රැසී දෙනවා දකි රුවන්වැලිසෑය දකි ඊවනේ මේ පේන්නේ තමයි බොක්කේ තියෙන වෙලියට එන්න ගන්න මේ වනිකන් හරි වමාරා කෑමක් මේ වෙලාවේ කරන්නේ. හරක දවල් තිස්සේ කාලා පැටලුවත් එහෙම තමයි. මේ හේවන තැනට ගිහිල්ලා ඔය චූ වින්න කන්. වමාරා කන්නේ. මේ මේ ටික තියාගන්නේ අපි රැ නිදාගන්න හෙට උදේට තෝක තමයි කකා හැරෙන්නේ. මේක තියන් තමයි මැරෙන්නේ. ඊගාව ආත්මෙත් ඔය ටික තියන් තමයි දිගට දිගට යන්නේ. අපිට පුළුවන් නම් ඒකට එන්න ඇරලා කැතැසිස් කියලා මේකට එන හරි එකට එන්න දෙන්නකෝ. අන්තිමට ගියාට පස්සේ තේනවා යාර කියන්න දෙන කතාවක් නැහැ මොකද අපි ඒකත් එක්ක ගැටෙන්න යන්නේ නැනේ කොක්ක දාන්න යන්නේ නැහැ හරි නපුරු කතා කියන බොහොම ප්‍රේමණීය කතා කියන බොහොම ලස්සන දර්ශන පේනවා කැත දර්ශන පේනවා හැබැයි එකක්වත් ඉතුරු කරන්නේ නැහැ නැති වෙලා යනවා ආන්න ඒකට ඉස්ලාම දකින්න දෙය තමයි තමගේ මූල කර්මස්ථානේ නැතිවීම නැති උනට නැති උනනේ ආයෙනවා ඊ හතරමෙත අනිකුත් දේවල් පිම්බි මැකිලිම ගත්තා නම් ඒත් ඒවල් සක්මණ ගත්තන සක්මණත් ඒ වගේ. අන්න ඉතින්නේ අනකන් භවනා ආදුනිකයි කියන්න පුළුවන්. බය වුණොත් ඒත් ආදුනිකයි. ගිහිල්ලා බය නැතුව ඊගාව ජවනිකාවත් ඕකමයි. ඕකේ පුංචි මට්ටම
අන්න එහෙම කරගෙන කරගෙන යන්න ගියාම අපිට මේ ජීවත් වෙද්දිම දැක ගන්න පුළුවන් ඕන්න මැරෙන්න පුළුවන්. අර බෝලි ගවන් කළ ඉවර කරන්න පුළුවන්. නැත්තම් ඊගාව ආත්මයක් ඕන නැද්ද කියලා කල්පනා කළම ඇත්තටම අපිට වෙලා තියෙන අපිට ආත්මයක් ඕනකම තියෙනවා. මේ කෙලෙස් වලට පුදුම ආසයි අපි. අපි කතන්දර නැත්තම් අගතා ක්‍රිස්ටි ලියන කතන්දරයක් හරි කියවමු. යම්මණි දන්න බර ගාන කපා යවන හැටි. කුණුහරුප ටික ලියලා හිතලා ලියනවා. මේවට කියන්නේ ෆ්‍රික්ෂන්ස් කියලා කියන්නේ. මේ ප්‍රපංච කියලා කියන්නේ ප්‍රපංච. ඉති උඩ තෑගි දිදි. සාහිත්‍ය සමාන දිදි. දෙනවනම් පළවෙනි තෑග දෙන්න ඕනේ බුදුහාමරණ ඔච්චර ලස්සන කතාවක් කවුවක්වත් කියලා නැහැ. 84000ක් ධර්මස්කන්ධේ. ඉන්නවද මේ ලෝකේ එකම භූතයකත් බුදුහාමරණ තෑග්ගක් දෙන්න පුළුවන් එකේ? කවුරක්වත් නැහැ. මොකද එයා ඒ උඩින් ඉන්නේ බෑ. බුදුහාමරණ තෑග්ගක් දෙන්න කවුරක්වත් දෙන්නේ නැහැ. එනිසා අපිට කවුරු හරි ප්‍රශංසාවක් කරා නම් ඒක අපිට ඌ කරලා තියෙන්නේ ඌ අපිට උඩින් ඉන්න ඕනේ ඉඳලා. දුරට මතක තියාගන්න. අපිට තෑග්ග දෙන්නේ තෑග්ග දෙන්න ලොකුයිනේ. මේ ලෝකේ තියෙන හැම සමිතියකම අරයට තෑග්ග දෙනවා මෙයාට තෑග්ග දෙනවා කියන දේ ඒගොල්ලන්ම තමයි උලංගහ ගහ උඩාරේ බුදුහාමරණ කවුද තෑගි දෙන්න ආවේ දැන් මේ බුදුහාමරණට එහෙම නම්බු නාම දෙනවා නම් කොච්චර කියන්ත්‍රි පිටක ධාරී උභේ විහාරාධිපති විචිත්‍ර ධර්මගතික නම කියලා ඉවර කරන්න පුළුවන් වේද මේ මොකක්වත් නැති බයයන්ට නන්දීගෙන අපි ලොකු සාන්තිනකොට කියනවා මෙච්චර අනන්ත අප්‍රමාණ ගුණ කිය හැකි බුදුහාමරෝ ඉඳද්දි මේ යමක් දන්න පුංචි මිනිසුන්ට නම්බු නාම දෙන්න ගියාම ඒක බුදුහාමරණ දෙනිග්‍රහයක් අනන්ත ගුණ ඇති බුදුහාමුදුරන්. ඒ නිසා අපි දැනගන්න ඕන අපි ඒත් එක බලනකොට ඉර තියෙන තැනක රාමෙදිරෝ ගැප්පු පුංචි පුංචි ගුණ තියෙනවා. මොකද බුදුහාමසේ සියල්ලෙම අග්‍රයි. ඒක නිසා අපි එතෙන්ට යන්න ඕනේ නම් අපි උඩු හිතේ කරන කෝලම් දැකලා යටි හිතට ගිහිල්ලා එන අරමුණ නැති තැනකට ගිහිල්ලා ඒක නෙමෙයි නිවන කියන්නේ. එතන කොච්චර නිතරංග ජයද්ද කියලා හිතන්න. ඒ ලෝකේ කවුරුවත් නැහැ තරඟෙට එන්න. මේ කාමයට තමයි තරඟෙ තියෙන්නේ. රූප ශබ්ද වේදනා වලට තරගයත් එක්ක හැම විවේකෙනේ තියෙන්නේ මොකක්වත් නැහැ පුදුම හිස් පුදුම විවේකයි මේ ඉන්ෆිනිටම් අනන්තේ දක්වා යන්න පුළුවන් එහෙනම් ඒක පාළුවක් කරගෙන අපි ජීවත් වෙනවා ඒ නිසා නේද සීත හදාගෙන යන්න පාළු වෙනවා බය වෙන්න එපා ඒ පුර්තුකලස් අබ්බෙහි නිසා වාසනා නිසා අපි හිතාන යන්න ඕනේ මේ බුදුහාමුදුරු නැති කාලේ අවුරුදු 2600 පස්සේ අපි තාමත් වැඩ ගන්න මේ යනවා මම බය නැහැ මොකද මම බය නැතුව මට සද්ධාව දෙනවා මට සීලේ තියෙනවා මට සතිය තියෙනවා කියලා යන්න ගත්තාම ඒක නිකන් බෙදලා තිබ කැම්මේසයක් වගේ ඕන වෙලාවක තියෙනවා එ නිසා ඒකට ලෑස්තිලා යෑම සඳහා මම මේ කතා කරන්නේ ඒ හොඳට හිතට වද්දා ගන්න අරමුණක් නැතුණයි කියලා කලබල වෙන්න එපා ඊගාවට එන අරමුණ දිහා බැලුවොත් ඒකටත් ඕකමයි වෙන්නේ ඒකේ ගෙවීම දැකලා බය වෙන්නේ නැති හිතක් ආවනම් අපි කියනවා නිරෝධයට ඒකට නිරෝධානුපස්සනා කියලා නමක් දාලා තියෙනවා. නිරෝධේ අනුව බලන්න දන්නවා අය. බය වෙන්නේ නැහැ. කයානුපස්සනා කියලත් ඒක කියනවා. ක්ෂය වීම අනුව බලනවා. වයානුපස්සනාව කියලත් කියනවා. වැය වීම අනුව බලනවා. මේ ලෝකේ සාමාන්‍ය එක භයානක දෙයක්. ලෝකයා කැමති නැහැ යමක් ක්ෂය වෙනවා වැය වෙනවා දකින්න. අපි මේ භවනාවේ පුරුදු කරනවා. මේ ශානිදාසය යනකොට ඔය ටිකම වෙයි. දන්නවසිත භූමියක ඇවිදිනා වගේ තේරෙයි. ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්ස භාවනාවට තරමක් ආධුනිකයෙක්නි ආනාපාන සති භාවනාව වැඩිවීමට උත්සාහ කිරීමේදී පළමු විනාඩි 5-10 කාලයේ නිසියාකාරව උස්ම ගැනීම කෙරෙහි සිත පිහිටවමි එම කාලයේදී නාසය අග හුස්ම වදින බව මෙනෙහි කිරීම කරමි ආස්වාස කිරීමේදී උස්ම ගනිමි සහ ප්‍රාස්වාස කිරීමේදී උස්ම පිට කරමි යන්න සිහිපත් කරමින් සිටිමි. බොහෝ අවස්ථාවල විනාඩි 5-10කට පසු කුමක් වීදයි හරි අවබෝධයක් නොදන්නෙමි. විනාඩි 15කින් පමණ බලෙන් නැවතත් සිත අවදි කර පෙර පරිදිම භාවනාවට යොමු වෙමි. මට හැඟෙන පරිදි සෑම අවස්ථාවකම මම නින්දටපත් වෙමි. නමුත් මෙම කාලයේදී පළමු ඇති වූ සිතුවිලි පිළිබඳ මතකයක් නොමැත. මාගේ ප්‍රශ්නය මෙම තත්වය ආධුනික භාවනා කරුවෙකුට පොදු කරුණක්ද? මෙයට අවශ්‍ය අවවාදයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි.
අපි ඔය කතා කරපු ප්‍රශ්න දෙකේම තියෙන එකම තමයි. වෙන පැත්තකට සැකමුසුව බලන අවස්ථාවක් මේකේ තියෙන්නේ. මෙන්න මෙහෙම සංසිද්ධියක් මට මතක් කරන්න පුළුවන්. මේක හදා බෙදා ගන්න අපේ දිනදා ජීවිතයේ දෙයක් බවට පත් කරන්න මම බ්‍රිස්බේන් මේන ගමන ඉස්සලාම ගිය බ්‍රිස්බේන් වල. එහෙදී දවස් 10ක භවනාවක් තිබුණේ. යන්ති වෙනකොට ඔක්කොම වගේ අර තමන්ට භවනාදි වෙන දේවල් බොහොම නිරවුල්ව ඍජු ඉදිරිපත් කරන්න පටන් ගත්තා. එතකොට සතිපාසලේ උගන්නන ටීචර් කෙනෙක් ඉඳලා සතිපාසල වශයෙන්ම නෙමෙයි පොඩි ළමයින්ට කියලා දෙන්න උනේ උනාලු තියෙන් හුස්ම ගන්න හැටි. බොහොම පොඩි ළමයි කිව්වා මම හිතන වුරුදු 6ත් අය ප්ලස් ඇන් මයිනස් 1 වෙන්නදී ඒ ළමයින්ට කිව්වට පස්සේ ළමයින්ට කිව්වලු වාඩි වෙලා හොඳට පැට්‍රල වල හුස්ම දිහා බලන්න කියලා. ඉතින් උගදෙන කටේසවලු පේනවායි. ඊට පස්සේ ඒ කට්ටෙන් ඇහුවලු කොහොමද පේන්නේ කියලා. ඉතින් පොඩි ළමයින්ගේ භාෂාවෙන් ඉතින් කියනවා එක එක විදියට. එක ළමයි කතෝස ගන්න මට පේන්නේ නැහැ කියලා. මට අනපනේ පේන්නේ නැහැ. ඉතින් ටීචර් ඉතකටලු පන්ති 20 ගණක් ඉන්නවා. ඒ ළමයට පේන්නේ නැහැ කිසි පොඩි ළමයිගේ මේක. ඊට පස්සේ පහුවෙන්ද ඒ ළමයි භාවනා කරනකොට බැලුවලු ටොප් එකට ඉන්නවලු ඒ විනාඩි 10. උඩට තැම්පත් කරා. අත උසලා ඉදක් කියලා මට පේන්නේ නැහැ. එතකොට මේ ටීචර් හිතනවා මොකක් හරි මෙතන communication update එකක් තියෙනවා කියලා. ඊට පස්සේ දැන් මේ රිට්‍රීට් එකට ආවා. ආවට පස්සේ දැන් ওই ආධුනිකෙක් අහනවානේ ටික වෙලාවක් ගියාට පස්සේ මට මොනවක් පේන්න නැතනක් එනවා. ඒක වෙන්න පුළුවන්ද කියලා. ආධුනිකයෙකුට වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක ටීචර්ට වැදුනාට පස්සේ කියනවා එහෙනම් සමාල්ලාට අර පොඩි ළමයා ඉන්නේ මේ එතනම වෙන්න ඇතිලු. පටන් ගන්න දවසට අනපන පේන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේගේ රිට්‍රීට් එකට නාවනම් මම අර ළමයා ගැන අව탁සීරුවක් නේ කරන්නේ. මේ අවුරුදු 6 ළමයකට පුළුවන්ද ඇස් දෙක වහගෙන මොනවත් නැත්තඳ කෙලින්ම යන්න අනපන ගෙවන් කළා නෙවෙයි යන්නේ ගියා ගිය ගාම එතන ඉන්නේ මොකද ඒ ළමයි ගෙහිතරේ පිවිතුරුයි ඉතින් ඒ ටීචර් කිව්වත් එහෙම නෑ අනපන බලපම්මයි හයියෙන් හුස්ම ගන්න හරි බලපන්න නැත්නම් එතන ඕඩිකොලොන් ටිකක් ගහපන් එතකොට තේරෙයි කියලා කිව්වොත් මොන තරම් විකෘතියක්ද කියලා බලන්න ගුරුවරයා හරියට දන්නේ නැත්නම් ඒ ළමයා මේ ඉන්න පුළුවන් ඒ ඕන තරම් වෙන්න පුළුවන් උදෙන් සින්න කාලේ පඬිතු සාමණේර සංකීච්ඡ සාමණේර විසාකාව සුමන අවුරුදු 7 අවුරුදු 7 මාර්ගඵල ඥාන අවබෝධ කරා. ඉතින්ස ආනපන දැනීම හොන දැනීම ඒ විදිහට කිව්වට නොදන්නවා වෙන එකත් උත්තරයක් දන්නවා කියන එකත් උත්තරයක්. නමුත් එයාගෙන් ඇහුවා මොනවද දැනෙන්නේ කියලා ආනපන ගන්න ආදර්ශ පාඩේ සූචකයක් විදිහට මොනවද දැනෙන්නේ කියලා කියයි. නමුත් ටීචර් කියනවානේ ආනපන දැනෙන්න ඕනේ. දීකනේ අධ්‍යාපනය කියන්නේ අද කුණු හරප ටික ළමයිගලුවට දාලා අදාළ නැති. ඒක මතක තියාගන්න විභාගයට ලිව්වා නම් ඔන්න පළවෙනි පන්තියේ. ඌ හොඳම පිස්සෙක් නේ. මේකේ බුදුහාමුදුරුවෝ අහන්නේ නැහැ මේ කියලා දේවල්. දෙයක් ඇද්දක අහනකොට මොනවද වෙන්නේ කියපන්. අයිටි එක ප්‍රත්‍යක්ෂේ. ඉතින් ඒ ටීචර් කරපු කතාවෙන් ඔක්කොටම ඇස්සරුණා. අපි මේ භාවනා කරනකොට අපි ගැන කොච්චර අව탁සීරු කරනද අනුන් ගැන කොච්චර අව탁සීරු කරනවද කියලා. අපි කොච්චර පිං කරපු જાතියක්ද? පේන දේ පේන හැටි ආනපනේ ගුරුවරයා දුන්නා එක තියෙනව පේනව නැහැ කියන එක ප්‍රශ්නයක් නැහැ. වැටහින දේ කියනවනම් පෙනිලා නැති වෙන්න පුළුවන්. ආරම්භයේදීම නැති වෙන්න පුළුවන්. නැතුව පටන් ගන්න පේන්න පුළුවන්. දැන් මේ කියන විස්තරය හැටියට උතන තියෙන ප්‍රශ්න මේක කෙලෙස් සහිත නිින්දක්ද නැත්නම් හිත සැඟවි ගැනීමක්ද කියලා. ඒක අල්ලන්න බෑනේ. ඒ කියන්නේ යෝගාවචර මේපයි දැන් මේක මේ විනිශ්චයක් දෙන්න. ඉතින් ඒකට බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මේ ප්‍රශ්නේ මොකද මට ගොඩක් තිබුණා. මම ලිව්වා ඊට පස්සේ කීපයක තමයි තමන්ට මේ නිදිවන්ත වගේ නැත්නම් මේ මොනවාක්වත් නොදෙන තැන ඉඳලා ඒක පාට ගැසිලා අවදි වීමක් වෙනවනේ. අන්නේ අවදි වෙලා කොච්චර ඉක්මනට නැත්නම් කෙලිම තමන්ගේ ආනාපානට හෝ කයට යන්න පුළුවන්ද බැරිද කියන එකෙන් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. නිදිවන්ත කෙලස් නින්දක්ද නැවත ආනාපානට හෝ ඉන්න ඉරියවට යන්න පුළුවන් නම් කෙලස් නෙවෙයි එතන තිබිලා තියෙන්නේ. හිත හිටනක ඉඳලා අපව වෙවිලා තියෙන්නේ. ඒ නිසා මේ ලියුපෙ එක්කනටත් පුළුවන් ද එහෙම කට උත්තරයක් දෙන්න. එයයි අත උසන්නන මයික් එක උසලා හරියන්නේ නැහැ. කැමති නම් අත උසනවා. මගේ ප්‍රශ්න පැහැදිලිද? ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ටික වෙලාවකින් මට අවදි වෙනවා වගේ හිතෙනකොට මට හිතෙනවා දැන් මම මොකද කරන්න කියලා. ආපස්සට පොඩ්ඩක් බලනකොට මට හරි අවබෝධයක් නැහැ මම මොකද කර කර හිටියේ කියලා. ඒ විලාසෙ මං කියන්නේ එහෙම හරි. ඒක ඔයගේ නිකම් හෙලෙත්තාඩු වෙන වෙලාවක් වෙන. ඊට පස්සේ කොච්චර ඉක්මනට නැත්නම් කොච්චර ඍජුවට තමන් ඉන්න ඉරියව්වට ඉසලකෙදි කිව්වා වගේ ඉන්න ඉරියව්වට හෝ
ඉරියව් ඇතුලේ ආනාපානය හුවිලා තුන ආනාපානයට ගන්න පුළුවන් හැකියාව පිළිබඳව මොකද්ද තමන්ගේ අත්දැකීම? එහෙම ඒ අවස්ථාවේදී මම නැවතත් නහයේ අගට සිත යොමු කරපු ගමන් මට ආස්වාස ප්‍රාස්වාස සඳහා සිත යොමු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙතන හිතන තියෙන නිදිමතක් වුණා නම් කොහොම වෙන්නේ? එහෙනම් අංජබජල් කොහෙද යන්නේ මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේකට ලොකු සංසි අපි දැම්මේ හිත ලීන වෙනවා නැත්තම් නිලීන වෙනවා කියලා. හිත සැඟවි ගන්නවා කියලා. දැන් මේ දවස්වල මම මෙහි ඉන දවසේ වගේ වෙනකොට අඩ මේ අව අටවක තිබුණේ. රැයට හඳ පායලා උදේ ඉර පායනකොට මොකද වෙන්නේ හඳට? පේන්නේ නැතු යන. අප්‍රකාශිත තදයකට යන ලීන වෙනවා. හඳ තියෙනවා. හඳ තියෙනවා නිකන් පොල්ලොන්දයක් වගේ තියෙනවා. තවල් රැය උදෑසන දක්වා කරන කීතයි මේ තියෙන්නේ හඳම තමයි. එහෙනම් ඒක ප්‍රකාශිත තත්වයක් නෑනේ. ඉර පායන නිසා. ඒකට කියනවා හඳ ලීන වෙලා, හඳ නිලීන වෙලා. ඒකල ඒ වගේ තමයි අපේ හිත මේ නොදන්න ලෝකෙට දන්නේ හුරු වෙලා නැහැනේ කවදාකට බයක් නේ තිබුණේ. දැන් ක්‍රමයෙන් එතෙන් ගියාට පස්සේ යාට දන්නේ නැහැ මේකට කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. ඒෂය කරාරිනවා ටිකක්. ඒ කරාරන වෙලාව යාට විශ්වාසයක් දෙන්න ඕනේ නැහැ. මේ ලෝකෙත් මේ මනුස්ස ජීවිතේ ආත්ම භාව තුනක් තියෙනවා. ඕලාරික අත්පටිලාභය. ඊට පස්සේ රූපී අත්පටිලාභය. ඊගාට සංඥාමය අත්පටිලාභය කියලා. ඒ තුන දන්නේ නැත්නම් එනත ඒ තුනම කොහොමඩක්වත් අපි උප්පත්තියම තියෙනවා. වින්කොල්ලා හඳුනාගත්තේ නැත්නම් මේ රූපී අත්පටිලාභේ තිරසනුන් හා සමානයි. ඉතින් අපි ජීවත් වෙන්නේ සම්පූර්ණ රූපී අත්පටිලාභේ නම් ඒක ඉතින් තිරසන් ජීවිතයක්ම තමයි. ඒච්චර මහා ලොකු දෙයක් නෑ. බුදුරජාණන් කියන්නේ මගෝ කියන වචනේ පාවිච්චි කරනවා. මුර්ගෙක්. මොකද ඒක ඉඳලා කවදායි රූපේ ගිවන් කරලා එහෙමත් එකක් මේකේ ලෝකේ තියෙනවා. ආනපනෙ ගිවුනට පස්සෙත් යන්න තැනක් තියෙනවා. ඒකට අවදි වෙන්න පුළුවන් කියලා දන්නවනම් මේ හිත ලීන වෙන්න දෙන්න. එතකොට හිත දන්නවා මේක හැංගෙන්න තැනක් නෙවෙයි. නියම් ඩ්‍රැකියුලාට ලයිට් එක ඇල්ලුවා වගේ මේ ජල බීජිකාව තියෙන මනසට වතුර ගැහුවගේ බය වෙන්න දෙයක් නැහැ. ඒකේ හිත පටල කර ගන්න පුළුවන්. අන්න ඒ පටල කිරීම ආධ්‍යාත්මික වැඩක්. ඒක නිකන් සාමාන්‍ය ජීවිතය ජීවිත කරන වැඩක් නෙවෙයි. ඒක පුරුදු කරා නම් යාට තේරෙයි එතනදී හිත කොච්චර විවේකජෝ ප්‍රීතිසුඛයක් විඳිනවද කියලා. යා කවදාකවත් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප ආශ්‍රය කරන්නේම නැහැ. ඇහැකන දිවනාසේකයි ආශ්‍රය කරන්නේම නැහැ. ඒ විඥාණයට අපි කියන බර අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයක් කියලා. ඉන්ද්‍රිය බද්ධ නැහැ. හැබැයි හරි පිරිච්ච ගතියක් තියෙනවා. විඳින්නෙක් නැහැ. දුමාකාර විඳමනක් තියෙනවා. ආන එතෙන් පුරුදු කරාට පස්සේ පුරුදු කරාම තේරෙනවා අර රූප තියෙන රූප ඒ වෙලාවට මතුවෙන රූප ආරම්මණය එතන කාය අනුපස්සනාව වශී කිරීමෙන්මයි මාස්ටර් කිරීමෙන්මයි ඒක සිද්ධ කිරීමෙන්මයි මෙතෙන්ට යන්න තියෙන්නේ. ඒ නිසා මේ රූපේ හොඳට එන එකේ අලගිය මුලගිය ව්‍යංජන අංග ප්‍රත්‍යංග සටහන් ආකාර හොඳට බලන්න. බලයි නෝට එයි මීට ගෙවෙන්න පටන් ගන්නවා. ගෙවුනට පස්සේ ඒකට බය වෙන්නේ නැතුව අනුග්‍රහ කළොත් අපිට තේින් පටන් ගන්නවා අරමුණක් නැති වුණාට සතියට පවතින්න පුළුවන්. අරමුණක් නැති වුණාට සමාධියට පවතින්න පුළුවන්. ඒක නිකන් තර්ක මනසක නම් හිතන්න බෑ. ඒ නිසා ඒකට ලෑස්තිලා යන්න. ගියාම තමයි තේරෙන පටන් අරගනි මේකට හිත යන්නේ. දැන් ওই අවදි වෙච්ච පැත්තනේ අපි කතා කරේ. ඒ ජවනික අවසාන මොහොතනේ. ඔකට යන හැටියෙත් ක්‍රමයක් තියෙනවා. අරමුණ සියුම් වේගෙන එනකොට දැනගන්න දැන් මෙතන තමයි යන්න හදන්නේ. තමන් ඉස්සරහින් තියාගත්ත කර්මස්ථානේ මුදුවට මූණට තාලා හිටපු ගමන් කර්මන ගෙවෙනවා කියනකොට මේක එමීට අර නොදන්න තැනට යන්න පටන් ගන්නවා. එතකොට ඒකට තියෙන සහන් එළිය තමයි ලකුණ තමයි මේක එකසර සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන වගේ පේන අභාවිත මනසට මේක සිද්ධ වෙන්නේ ජවනිකා දෙක තුනකින්. අවදි වීම සිද්ධ වෙන්නේ එක පීවර හතරකින්. අභාවිත මනසට එක පාරට අවදි වෙන වගේ පේනවා. දන්නේ නැතුව නින්දට ගියා වගේ පේනවා. නමුත් මේ දෙපැත්තම ඉසල පටන් ගන්න ඉවර වෙන තැනින් ඒක ආනන්ද සප්පයි සූත්‍රයේ හරියට සර්වචනසේ දේශනා කළා තියෙනවා. අවදි වුණාට පස්සේ තමයි දන්නේ ඉඳපු තැන මොකුත් තිබිලා නැහැ කියලා. ඒ කියන්නේ මේ තීන දේට සාපේක්ෂව තමයි දන්නේ ඉඳපු තැන මොකුත් තිබිලා නැහැ කියලා. හැබැයි ඒක ලොකු සාපේක්ෂ දැනුමක්. ඒකෙන් කියවෙන ඊට වැඩි ලස්සන දෙයක් කිසිවක් නැති තැනදී කිසිවක් නැති බව දැනගැනීමේ හැකියාවක් හිතට නැහැ. එහෙම කිව්වම තේරෙනවා. මොනවත් නැතු වෙන වෙලාවේදී මම ඉන්නේ මොනවත් නැත්තන කියලා මෝට සාපේක්ෂව දැනගන්නද? අවදි වෙච්ච ගමන් දන්නෝ. දැයි කියන අජටවකාශයට ගියොත් යානයක් ඒක කැරක් කැරක ගියත් කොච්චර වේගෙ ගියත් වේගය දැනගන්න විදියක් නැහැ. පසු කරන දෙයක් නැති නිසා.
ඈත තියෙන වස්තු ගොඩක් ආලෝක වර්ෂ ගණන් ඇති ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ යානේ ඉන්න මනුස්සයල තේරෙන්නේ නැහැ. තමයි මේ කෙලින්ම යනවද? ඔළුවෙන් හිටගෙනද? කැරකෙමින්ද? කොච්චර වේගෙන්ද කියලා මොකද අපේ සම්පූර්ණ ඉන්දිය ඥානෙ සාපේක්ෂ ඥානය. දැන් මේ කෝච් එක යනකොට වෙන්නේ පසුබිම පසට යනවා වගේනේ. ඔබ්සර්වේෂන් සැලුන් එක හිටියොත් ට්‍රේල් පාර පසට යනවා වගේනේ පේන්නේ. කෝච් දෙකක් ඉස්සරහට ගියොත් මං පසට යනවා වගේනේ පේන්නේ. ඒ දැනුමේ ඔතෙන් ගියාට පස්සේ අපි මේ දන්න මේ ලෝකේ තියෙන දැනුමත් ඔක්කොම බින්දුවට බහින. මොකද සාපේක්ෂව ওই පැත්තට බයක් තියෙනවා. ආධ්‍යාත්මික බුදුරජාණන්සේක මතු කරලා දෙනවා ජයග්‍රහණයක් විදියට. බයක් නෙවෙයි. එතකොට තේන්න පටන් ගන්නවා මේ ලෝකේ මේ අපි දන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙන ලෝකේ තිරිසං හා සමාන ලෝකයක්. ඒකේ කුලල් කැම විතරමයි තියෙන්නේ. ඒකේ තියෙන උරුට්ටු, ඒකේ තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ මානෙ. Survival of the fittest. එහෙම නැත්තම් බලවතා ජය ගන්න. ඒක උරග ලෝකේ. රෙප්ටිලියන් වර්ල්ඩ් එක. අනැති සතා ලේපිට අමුමෙන් කන ලෝකයක් අපි මේ ජීවත් වෙන්නේ. අර ලෝකේ ව මොකක්වත් නැහැ. මොකද එහෙම රණ්ඩු කරන්න දෙයක් නැහැ. නැත්නම් ඒකට තියෙන බීති කාට අපි මාරයයි කියලා කියන. ඒකට තියෙන බීති කාට අපි කෙලස් කියලා කියන. බුදුහාමුදුරුව අපිට දෙන සද්ධාව තියාගන්නේ, සීලිය තියාගන්නේ, සතිය තියාගන්නේ බය වෙන්න එපා. ඔකට ටික ටික ගිහිලා පුරුදු කරා. එතකොට පේනවා මේ සද්ධාව කියන එක ප්‍රසාද සද්ධාවක් නෙවෙයි වැඩ ගන්න පුළුවන් සද්ධාව. ওই සීල කියන එක කාටවත් පෙන්නන සීලයක් නෙවෙයි තමයි තේරෙන පදනමක් දෙනවා කිය. ওই සතිය කියන එක අරමුණ නැති වුණත් පවත් ගන්න පුළුවන් කියන එක තේරෙනවා. ඒ නිසා මේ ලැබෙන අවස්ථාව හරි හැටියට බලනවා කියලා. නිවැරදි කෝණකින් බලනවා කියලා දෘෂ්ටි කෝණකින් බලනවා කියන එක දෙන්න ඉස්සෙල්ලා අත්දැකීම ලබන්න ඕනේ. දැන් හුඟ දෙනෙක් ඉන්නවා මේ සභාවල ඒක අත්දැකීම ලැබුපු අය මේ දෘෂ්ටි කෝණයෙන් බලන්න දන්නේ. එතින් සක්කීසි ආනිසංශයක් නැහැ. ඒකට අපි කියනවා කමඨං සුද්ධ කරනවා කියල. ඒකට අපි කියනවා ධර්ම සාකච්ඡා කරනවා කියල. ඒක කියන්නේ ලැජ්ජ වෙන්න නරකයි. මෙන් මන් දන්න විදියට බොහොම තැන්වල භාවනා කරලා කමඨං සුද්ධ කිරීමක් වෙන්නේ නැහැ. ඒක කියලා දෙන්න තරම් කිසි කෙනෙක් එහෙම විචක්ෂණව බලන්නේ නැහැ. මං කියන්නේ බැලුවේ නැහැ කියලා නිවන් දකින්න බෑ කියලා පමාවයක් වෙනවා. මේක දන්නවනම් තෙදවත්ව පාර දන්න මිනිහෙක් හරි යනවා වගේ යන්න පුළුවන් අහා යන ගමනක් නෙවෙයි. ඒ නිසා මේ කොන්දේට හුරු කරන්ඩ නැවත අවදි වෙන හැම වෙලාවෙම බලන කොච්චර ඉක්මනට තමන්ගේ මූල කර්මස්ථානයේ යෑමේ හැකියාව ඒකට රෙසිලියන්ස් කියලා කියනවා. නැවත අමලියක ඉඳලා හිත විවේක වෙන්න සෞඛ්‍ය සම්පන්න වෙන්න කොච්චර වෙලා යනවද කියලා අන්න ඒක වර්ධනය කරන්න වර්ධනය කරනකොට හිත පිට යෑම කියන එක නිින්ද යෑම කියන එක පරිවේෂණයට අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඒක තේනවද පරිශ්‍රණ අමුද්‍රව්‍යයක් වෙනවා කියලා. බයක් වෙන්න දෙයක් නෙවෙයි. කලබල නෑ. මේක නැත්තම් මේ පරිශ්‍රණය කරන්න බෑ. ඒ නිසා හිත පිට යන්න. හිත පිට ගිහලා අපෝ වෙන හැටි බලන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. මම ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ආස්වාස්ය දු තල්ලේ ප්‍රදේශයක ගැටෙන බව දැනේ. නමුත් ආශ්වාසයේ ගැටෙන තැන මම හඳුනාගත මට හඳුනාගත නොහැක. සමහර අවස්ථාවලදී සම්පූර්ණ උඩුකය උස් පහත් වන බව දැනේ. මේ සමගම දම් සහ නිල් පැහැති ආලෝකය සුලියක් මෙන් දිස්වේ. ඔබ වහන්සේ කරුණාවෙන් මේ තත්ත්වය පැහැදිලි කර දෙන්න. ඒ කියන්නේ ප්‍රශ්වාසයේ තේරෙන්නේ නැහැ කියලා දැන දැනුමත් ආශ්වාසයේ තේරෙනවා කියලා දැනුමත් භාවනා බැත්තෙන් සමානයි. ඒ නිසා දන්නේ තුනට ප්‍රශ්න නැහැ. මේ වගේ වෙලාවට කියන්නේ ගොඩේ උත්තරේ තමයි දැනෙන ආශ්වාසය. ආශ්වාස දැනෙන එකනේ හැම එකක්ම අත නෑර දකි බලන්න උත්සාහ කරන්න. පේන එක. ඒකට කියනවා අපි මේ කළු වැලක් අරගෙන චරට්ටු වුණක් තියලා ඇදගෙන ගියොත් අපි රේඛාවක් කියලා කියනවා. තිත්ති තැංගොත් තැංගොල් තියාන ගියොත් මොකද වෙන්නේ? .dot තියෙනවා අතරමැද හිස් තැනක් තියෙනවා මොකද ඈතට ගියාම පේනවා නිකන් ඊට වගේ .dot matrix computer එකේ වදින්නේ 39 කියන්නේ හැම ඉලක්කමක්ම වදින්නේ හැම අකුරක්ම ඒ හැම 32ක්ම තවීඩ තියෙනවා නමුත් අපිට ඒක පේන්නේ අකුරක් වගේ යායට වගේ ඒ වගේ ආන ආස්වාස පේන ප්‍රසවාස පේන ආස්වාස පේන ප්‍රසවාස පේන ඒකට ආස්වාස ටික පෙළ ඇදෙනවනේ යායට නෙවෙයි හම්බෙන්නේ තිත් ටික ඒ හොඳ තමයි තියෙන්නේ හැබැයි ඒ ආස්වාසයේ පේන එක නිතර අත නෑර බලන්න බලනකොට තේරෙනවා නොදැනීමත් දැනීමක් වෙනවා ඒක. මට දැනෙන්නේ නැහැ කියලා දන්නවා.
ඉතින් මම අහුව සබහමෙන් දැනෙන දේ තියෙන දේ දැනෙන එකයි යමක් නැතිකොට දැනෙන එකේ දෙකේ වඩා සූර වඩා දක්ෂ වඩා කුසලතාවයක් තියෙන තියෙනේ දන්නේ එකද නැති එකද දන්නේ එකද ඌක අපි අධ්‍යාපන ක්‍රමයට තේරෙන්නේ නැහැ අධ්‍යාපන ක්‍රමේ වක් කරනවා අරුගේ ඔළුවට පුණීලක් තියලා ඉතු කවදාකවත් කැමති නැහැ නැති දේ හොයන්න නැති කියන දන්නේත් නැහැ භව ප්‍රඥප්ති උගන්නනවා ඒත් අභව ප්‍රඥප්තියට අවලංගු වෙනවා අබහුය කෙනෙක් බාටපත් වෙනවා ජීවිතෝ කවදාවත් කැමති නැලිට බාර ගන්නද වයසට යනවා බාර ගන්නද මරණේ බාර ගන්නද මොකක්වත් නෑ ඒ ඔක්කොම නැති කරන්න පුළුවන් කියලා විකාරයක් හදාගන්නවා හුදුහරුගෙන බලේ කොච්චර බයිලා කිව්වත් ඔය සංසාර රෝග හතර නැති කරන්න බෑ උප්පත්තිය ජරා ව්‍යාධි මරණ ඉතින් අච්චාර්ති නැති මේ දුපත නැති ලෝකයක් නෙමෙයි අධ්‍යාපනය අපිට පෙන්වන්නද බුදු ඥානද නැහැ මේ දෙකම එකට කියලා පෙන්වනවා ආරචාචි බින ප්‍රසාසෙ පෙන්නේ ඒකදී ඉංගියක් කරලා කියනවා නොපෙන්න ප්‍රසාසයේ වඩා ආධ්‍යාත්මිකයි වඩා ආගමිකයි අන්න ඒකට අවදිය ලබන්න නම් පේන ආස්වාසිය අත නෑර බලන්න කියලා. එතකොට මේ නොපේන ආස්වාසිය දැකීම මේකට කියනවා එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් කියලා. මේ ඉන්ද්‍රංගේ නෙවෙයි තේරෙන්නේ. ESP. ඇහෙන් නෙවෙයි, කනෙන් නෙවෙයි, නාසෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, කයෙන් නෙවෙයි, මනසෙන් නෙවෙයි. මොකද්ද එකකින් කියනවා මේ තියෙන දේට සාපේක්ෂව දැන් චිත්‍රපටයක් බලනකොට පරණ ප්‍රොජෙක්ටර් එකේ 50% ආලෝකයේ අපි ඉන්නේ 50% අන්ධකාරයේ අපි ඉන්නේ ෆ්ලෑෂ් එකක් එනවා අන්ධකාරයක් එනවා ෆ්ලෑෂ් එකක් එනවා අන්ධකාරයක් එනවා ඔය කතාවම වෙන්නේ අන්ධකාරයේනේ අපි ඇනිමේෂන් එකේ ඉන්නේ අපි චිත්‍රපටයේ චර්ණ චිත්‍රයක් බාට පත් වෙන්නේ ෆ්ලෑෂ් දෙකක් අතරමයි තියෙන අන්ධකාරය තමයි ඒක මමයි හදාගන්නේ ඕකම තමයි දිනදා ජීවිතෙත් වෙන්නේ ඒක නිසා අන්ධකාරය නැතුව ගියොත් චිත්‍රපටයක චලනයක් ඇති වෙන්නේ නැහැ. ඇනිමේෂන් එකක් එන්නේ නැහැ. ඇනිමේෂන් එකේ ඉන්නේ අන්ධකාරය තුල. ඒක ප්‍රොජෙක්ට් එකේ හදපු එකා දන්නවා. අපි කට අරගෙන බලනවා ගාමිණි පොන්ස් එකයි ඉන්නවා, මල්ලි පොන්ස් එකයි ඉන්නවා, මල් ගහක් තියෙනවා, ලව කෙනෙක් ඉන්නවා. ඉතින් ජවනිකාව යනවා. ප්‍රොජෙක්ට් එකේ වෙන වැඩ බැලුවොත් එහෙම මේ ගාමිණි පොන්ස් එක, මල්ලි පොන්ස් එක මොකක්වත් නැහැ. එතන තියෙන නිකන් සෙලුලොයිඩ් එකක් පිච්චිච්චි ටිකක් විතරයි. අපි මේ කතාව හදාගන්නේ. මේක හොඳට පේනවා කාටුන් චිත්‍ර slow motion දාලා බලුවොත්. අපි කොච්චරක් හිතින් හදාගෙනද මේ චිත්‍රපටිය බලන්නේ? ඉකින් කොච්චරක් මවාපෑමක්ද වෙන්නේ කියලා. ඒ නිසා නොපෙනෙන දේවල් පේන පටන් අරගනි. ඒක ඉල්ලන්න යන්නත් එපා. නමුත් පේන ටිකේ සතිය වැඩි කරන්න. පේන ටිකේ මේ ප්‍රණීත භාවය වැඩි කරන්න. එතකොට නොපෙනෙන එක පිළිබඳව ලොකු ගැඹුරක් එන්න පටන් ගන්නවා. ප්‍රශ්නය ගරු පූජනීය ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාවේ යෙදී සිටන විට රූප ශබ්ද හා සිතුවිලි සංසිදී ආ විට ඒවා මෙනෙහි කිරීමෙන් අනතුරුව නැවත සක්මනේ යෙදෙන විට වම දකුණ මාරු වී කියවෙනවා. ඒ අවස්ථාවේදී මා එය නිවැරදි කර මානසිකාර්ය කළ යුතුද නැද්ද යන බව මාගෙන අනුකම්පාවෙන් පහදා දෙනමින් නමස්කාර පූර්වකව ඉල්ලා ඔව් මේකදී ඇත්තටම මානසිකාරය සකස් කරලා දෙන්න ඕන නම් ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. සක්මන් කරනකොට වෙන්නේ හෙන හැම අරමුණම මෙනෙහි කරන්න යන්න එපා. මෙනෙහි කරන්න ඕනේ සක්මන්ට බාධා කරන අරමුණ විතරයි. නැත්නම් සක්මන් විතරයි මෙනෙහි කරන්න ඕනේ. ඒකෝ මෙනෙහි කිරීමේ යන්තරයේ වරදොල පාවිච්චි කිරීම. අපි සක්මන් කරනකොට වම දකුණ වශයෙන් දැනමින් යනකොට රූපයක් එන්න පුළුවන්, සද්දයක් එන්න. ඒව මෙනෙහි කරුවා කියලා කියවා ගෙට ගෙවද්ද ගැනීම. අපි මෙනෙහි කරන්නේ ඒවා තියෙද්දි වම දකුණ බලන්න පුළුවන් නම් වම දකුණ මෙනෙහි කරන ගියාම අරවා මෙනෙහි නොකිරීමෙන් අතහරින්න පුළුවන් මෙනෙහි කෙරුවොත් ගෙට එනවා ගෙට ආවට පස්සේ අපි හිත පුදුම විදියට මේ මෙනෙහි කිරීමේ අන්තරයට අහු වෙනවා දැඩි රෝදයකට අහු වෙනවා වගේ මෙනෙහි කරන්ඩ අනපයන්න මෙනෙහි කරන්ඩ සමාවේ වම දකුණ මෙනෙහි කරන මොත් අතර දේවල් මෙනෙහි කළ යුත්තේ සක්මණට බාධා කළොත් විතරයි බාධා නොකර පාරයින් තියෙන ඔක්කොම මෙනේ කරන්න පටන් අරගත්තොත් මේ තමන් හෙල්මට් දානවා විදිහට වෙනකොට පාරයින් අයින් කට්ටිට හෙල්මට් අරන් දෙන්න කිව්වොත් අලි කෙලියක්. මේ ඇක්සිඩන්ට් එකක් කරන හෙල්මට් එකක් ඕනේ ඒක ඇත්ත. ඉතින් තමන් හෙල්මට් එකක් දානවා මිසක පාරයින් මේසෙ හෙල්මට් අරන් දීපන් කිව්වොත් එයා හැප්පෙන්න ඉඩ තියෙනවා කියලා. ඊයෝ මේ පාරයින් අරමුණ තිබුණයි කියලා ඔක්කොම මෙනේ කරන්න පටන් අරගත්තොත් ඔය හෙල්මට් කතාව තමයි කියන්නේ. ඒක හුඟ දෙනෙක් ඔය මේ මෙනේ කිරීම පටලවාගෙන තියෙන කට්ටියගේ වැඩක්. දකින් දකින් හැම එකම මෙනෙහි කරන හොඳට මතක තියාගන්න මෙනෙහි කරුවොත් ඒක ගෙටකව දින තියෙන අවස්ථාව වැඩි.
ඒ නිසා ඒක නොසලකා හැරීමට අමනසිකාර්ය පාවිච්චි කරන්නේ. අමනසිකාර්ය කියන්නේ මේ දෙකක් තියෙනකොට ආන වම දකුණ පේනවා. ඒක තමයි මගේ ප්‍රධාන අරමුණ. එහෙමනම් මේක මෙනෙහි කිරීමෙන් අරග මෙනෙහි නොකිරීමෙන් ඒක අවලංගු කරලා මේකට අවධානය දෙන්න ඕන. ඒ නිසා රචනයේ මුලදී ලියලා තියෙනවා පේන පේන සද්ද වේදනා හිතවිලි මෙනෙහි කරනවා කියල. අවශ්‍ය නැහැ. බාධා කෙරුවොත් පමණයි ආන මේ ගමනට එහෙම නැත්නම් වම දකුණට බාධා කරොත් විතරයි මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැතිව දැනගෙන තියාගන්න. දැනෙනවා මම මේව පහු කරනවායි කියලා. මෙනෙහි කරන තරම් අවධානය යොමු කරන්න එපා. ප්‍රමුඛතාවයක් දෙන්න එපා. එතකොට අපි භවනා ලෝකේ කියන්නේ ඒ රූප පෙන්ුණත් පෙනීම හරහා වම දකුණ බලනවා. සද්ද ඇහුණත් සද්ද ඇහිම හරහා වම දකුණ බලනවා. ඇඟි වේදනා දැනුණත් දැන වේදනාව හරහා වම දකුණ බලන්න පුරුදු වුණොත් අරව මෙනෙහි නොකර වම දකුණ මෙනෙහි කිරීමෙන් මේ ජාම බේර ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී ආශ්වාසය සහ ප්‍රාශ්වාසය ඉතා සියුම්ව දැනේ. නොදෙනීද යයි. මා එවිට ශරීරයේ ඉහළ පහළ යන විදිහ දිහා බලා සිටියෙමි. මෙය ටික කලක සිට පවතී. ඒ වාගේම ශරීරයේ උඩුකය ඉදිරියට හා පිටුපසට වහනය වන බව දැනිනි. මෙය ඉතා සීග්‍රයෙන් වදින බවද දැනේ. අදවතටද සම්බන්ධ කාර්යයක්ද දැනේ. ආනාපානයට හිත යොමු කළත් මෙම කම්පනය ඉතා ප්‍රබලව දැනේ. ආශ්වාසයේ හෝ ප්‍රාශ්වාසයේදී යටි මද්ද නොදැනේ. උභහන්සේගේ කාරුණික අවවාදයේ පතමි. උභහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒක බුදුහාමතුරු වෙන මෙහෙම උපමාවකට දෙනවා මම දන්නේ ඒක මේ ප්‍රශ්නේ වැටුණා නම් වඩුවා ලීයක් ගන්නකොට ඒක බුදුරජාණන්සේ දෙන්නේ උපමාව තච්චක කියලා. කියන්නේ තච්චක කියලා කියන්නේ ලීයක් යතු කැටිලා ගන්නකොට ඒක පොඩි පෙත්තක් වගේ ගැලවිලා යනවනේ. තච හමක් වගේ. ඉතින් මෙහා මේම බලලා මෙතන උස් වෙලා තියෙනවනම් ඒක ඒකට එල්ල කරලා හිර කරලා යත්ෙන් ගන්න. කාලා උස කැලල ගෙවුනට පස්සේ ආයෙසරක් අනාට බලනකොට ඒ වෙලාවේ පිණිච්ච නැති ඊගාට තියෙන උස එක පේනවා. උඩේ ගැපුණාට පස්සේ ඊට පස්සේ ඒක ගැවුවට පස්සේ ඊගාට තියෙන එක පේනවා. එහෙම අන්තිමට තිබ්බට පස්සේ රිබන් එක වගේ මේක ඇදීලා යනකම් ගාපුවාම ඊගාට අනිත් එකට දාලා හොඳට වැද්දුමව හොඳයි. දෙකම එතකොට මට්ටක් ටිකැත්තෙන් ගෑවනා. දැන් මේකෙදි ආනාපානේ ලොකු බම්ප් එකක්. ඉතින් අපි ඒක භාවනා කර කර ඉන්නකොට බලනකොට දැන් ආනාපානේ පෙනේට යට තියෙන ශරීරයේ කම්පන ටික පේනවා. ආනාපානේ පේනකම මේක පේන්නේ නැහැ. මේක ඉස්සෙල්ලා මේක ගෙවම් කරා. ඊට පස්සේ ඊට වැඩි යට තියෙන කම්පන ගේන බල. ඒකත් ගෙවම් කරා. ඊට පස්සේ ඊට වැඩි මට්ටම් දිනන එන්න අපි හස ගොරෝසු දේවල් වල ඉඳලා සියුම් මට්ටම් වලට යනවා. ඒකදී අර ගොරෝසු දෙය තියෙන තාකල් හිත ස්වභාවයෙන් යන්නේ ගොරෝසු දෙයට විතරයි. අනිතවා ගන්නෑ අවධානයට ගන්නෑ. අපි දැන් මඟුල් ගෙදරකට ගිහිල්ලා ප්‍රධාන උත්සවයට ගිහිල්ලා ප්‍රධාන අමුත්තා ඉන්නකම් අවශ්‍ය සමුත්ත ගණන් ගන්නෑ. ගේමියා නිතරම ඉන්නේ ප්‍රධාන අමුත්තා අපි විනාඩි 5 යත් එක්කම ඉන්නේ. ඒක නේ චාරිත්‍රය. නියා ගියාට පස්සේ තමයි කන්නේ සමා වෙන්න මට පොඩ්ඩක් කතා කරන්න බැරි නම් මේ ඇවිල්ලා හිටපු නිසා කියලා සාමාන්‍ය අමුත්තන්ට කතා කරන්නේ ඊට පස්සේ. ඒ නිසා අපි ප්‍රධාන අමුත්තා අනපාන එයා ඉන්නකම් ආශ්‍රය කරන්න. ඊට පස්සේ එයා ගියාට පස්සේ හිත කියයි ඊගාව මුත්තා. එයා ආශ්‍රය කරන්න. ඊට පස්සේ නැතිව හොයන්න යන්න එපා. එයා ගියාට පස්සේ ඊගා කොයි මං කියන විදිහට පිළිවෙලට නෙවෙයි වෙන්නේ. මේක තමයි ක්‍රමය. දක්ෂ යෝගාවචරයට මොකද වෙන්නේ? ආනාපානයේ තියෙද්දිම ভাইබ්‍රේෂන් එක පේන්න පටන් ගන්නවා. ජීවම් කරන්න ඉස්සෙල්ලා එයා දන්න මේ ආනාපානයේ කොඩිය දාගෙන උඩ හිටියට ඒත් එක්කම ශරීරයේ තියෙන බාට කම්පනයක් තියෙනවා. එක එක මට්ටම් තියෙනවා. දැන් අපිට ඇහෙන්නේ නැති ශබ්ද වවුලට ඇහෙන්නේ. වවුල රේඩාර් වලින් තමයි ගමන් කරන්නේ. ඌ අල්ලන්නේ ඊට වඩා බොහොම සූක්ෂම තරංග. හැබැයි අපේ ශබ්දත් ඇහෙනවා. ඌ යෝගණම් ගන්නෑ. ඌට පුළුවන් ඒකට යන්න. ඒ නිසා අපි භාවනා කරලා පස්සේ ලොකුම තරංගය ඉවර කරන්න ඕනේ. ඒක තියෙද්දිම ඊගායක අහන්න පුළුවන්. ඒක තියෙද්දි ඊගායක අහන්න පුළුවන්. ඒකට පරාසෙම දන්නකොට යා තියෙනවා. අපි භාවිත මනස ගුරුසු දෙය අනුව දూరుන. ගෙන කාට හරි රිමෝට් කන්ට්‍රෝල් එකේ අපිව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. භාවිත මනස දන්නව ගොරෝසුගේ යන්නේම නෙවෙයි සැප තියෙන්නේ. ගොරෝසුක තියෙද්දි සියුම් එක තියෙනවා.
සියුම් එක දීදී අතිසුක්කෙම තියෙන ওই පරාශේ භාවනා කරපු කෙනාට තමන්ගේ විල් පවර් එකේ හැටියට පෞරුෂත්වයේ හැටියට කවුරු මොකේට අවධානය යොමු ඇදලා ගන්න ගියත් එයාට ඕන තැනට අවධානය යොමු කිරීමේ ශක්තිය තියෙනවා. ඉතල ඒ නිසා ওই ක්‍රමයෙන් යන්න ගිහිල්ලා පුරුදු කරන්න. පුරුදු කරනකොට ගොරෝසු දෙයට හිත යොදලා ඒක සියුම් වෙනකොට ඊගාව දෙය පේනවා. ඒකට හිත යොදනකොට ඊගාව දෙය පේනවා. ආයෙත් ගොරෝසු දෙය ඉන්නත් පුළුවන්. එනේන වෙලාවේදී ඒක විවිධ මාර්ගයේට ටීකාවක්ලි නාචාරණ වාංශය සඳහන් කරලා තියෙනවා. යථාපාකටම් විපස්සනාබිනිවේසෝ යථාපාකටම් විපස්සනාබිනිවේසෝ පච්චා අනුපහට්ටන්තේන වි උපායේන උපට්ඨපෙත්තා සම්මසිතබ්බං කියලා සම්මසන ඥාන කියනකොට යමක් ප්‍රකටද එතනින් බැසගන්නේ කියලා කියනවා. පෙරක බැසගන්නේ ඒකී වුණාට පස්සේ ඊට පස්සේ එතකොට මතු නොවිච්චිව පස්සේ ආයෙ මතු වෙන පටන් ගන්නවා මතු කරගන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රකටතෙනින් බැස ගැනීම කියන සරල ප්‍රායෝගික ක්‍රමය තමයි සතිපට්ඨාන යන්නේ. ඔය යන විදිය තමයි යන්නේ. සමිනහන් සවසන ප්‍රශ්නය තිරුවන් සරණයි. ආනාපාන සතිය භාවනාව ආනාපාන සතිය භාවනාව වඩන කෙනෙක් මි. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ අවස්ථාවට පැමිණෙ විට හුස්ම රැල්ල සම්පූර්ණයෙන් සංසිඳී ඇද්ද නැතිනම් අතරින් පතර එය දැනගත හැකිද? ධර්වං සරණයි. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කියන්නේ ඉඳුරංගෙන් දැනෙන කියන එක. ඒ නිසා ඒක නිකන් ගුඩ ප්‍රකාශයක් කරගන්න එපා. කන දිවනාසය ආදී දේවල් වලින් දැනෙන දේවල් ටික නම් ඉඳුරං හා බැඳිච්ච. නැත් යම් වෙලාවක අරමුණු සියල්ලම කියනාට පස්සේ දැනීමක් එනවනම් ඒක ඉඳුරං හා බැඳිලා නෙවෙයි. ඒක six sense කියලා දීලා තියෙන කෙනෙක් extra sensory මේ අපිට තියෙන ඉන්ද්‍රයන්ගෙන් එහාට ගිය එකක්. ඒ නිසා අනින්ද්‍රිය ප්‍රතිපද, ඉන්ද්‍රිය ප්‍රතිපද කියනවා මහා ටෙක්නිකල් ටර්ම්ස් නෙවෙයි. ඇහින් ආන රූපයක්. රූපයක් ආන එක ඉන්ද්‍රිය ප්‍රතිපදයි. කනින් ආන සද්දය, සද්දේ නම් ඉන්ද්‍රිය ප්‍රතිපදයි. යම් වෙලාවක මේ එහෙම නම් කරන්න පුළුවන් ඔක්කොම ගෙවම් කරලා ඒත් භාවනා කඩා ගන්න නැතුව සත්‍ය කඩා ගන්න නැතුව ගියොත් අපිට තේරෙව මොනවත් නැති විවේක තනක් තියෙනවා. ඒකටත් අවදි වෙන්න පුළුවන්. ඒක ඉන්ද්‍රයන්ගෙන් දැන අවදියක් නෙවෙයි. ඒක ඉඳුරංගෙන් එහා ගිය ඒවට කියන අදිමානසික අදිමානසික කියලා කියනවා. manussත්වයේ ඉක්මවා ගිය නැත්නම් මනස ඉක්මවලා ගිය දෙයක්. ඒක හරහා තමයි අපිට ගැඹුරට යන්න තියෙන්නේ. මේ අඳට යනකොට මේ පොළවේ ආකර්ෂණය මිදෙනවා කියන එක ගමනේ ඉතාම පුංචි ටිකක්. නමුත් 88ක් පෙට්‍රල් පිච්චෙන්නේ ඉන්ධන පිච්චෙන ওই වැඩේට. මුළු ෂැටල් එකේ ගමනෙන් 80කට 88ක් මං හිතනවා. ඉන්ධන දැවෙන්නේ ඔය 76 ගෙවන්න. ඊට පස්සේ ගමන තියෙන මොනවාක්වත් හැප්පෙන්නේ නැත්ැනක. ඒක නිසා ඉන්ද්‍රියපද්ද ඥාණය මේ පෙට්‍රල් ලාම්පක ෆිලමන්ට් එකක් වගේ. බොහොම බංගුර ඥානයක්. ඒක තමයි ওই විද්‍යාව ඔක්කොම තියෙන. ඒක තමයි ওই ලෞකික ඥාන හේරම තියෙන්නේ. අද ඔය මේ පුම්බන්න හදන නයිපෙන පුම්බන කට්ටේ ඉන්නේ ඔතන. ඕක ආධ්‍යාත්මික ගමන එක බලනකොට පුංචි ලකුණක් විතරයි. ඒකෙන් එහා තමයි ආධ්‍යාත්මය තියෙන්නේ. හැබැයි මේක ගෙවම් කරනවා කියන එක ලේසි නෑ. ආදීට කියනවා නම් ගීගී අතාරිනවා වගේ. මොකද ගීගී අතාරින තියෙන බාධාව. අමාරු. ඒක හරි අමාරු. හිතන්නේවත් නෑ. ආධ්‍යාත්මික කියන්නේ අපි ඉස්සලා තාවකාලිකව ඒක අතහැරලා කාය විකේ ආවට පස්සේ තමයි චිත්ත විකේ. චිත්ත විකේ ඉන්ද්‍රියන් හා සම්බන්ධ නැහැ. මේ චානින්ද්‍රිය ප්‍රතිපද විඥාන කියන එක ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාන කියන වචනේ පොඩ්ඩක් බරපතල හිතලා ලියපු එකක්. අවිචර්දි කර කරගෙන යන්න. අපි විනාඩි 20-10ක විතර වැඩිපුර ආරම්භ කරනවා. මේ තව හොඳයි. සතිවාරි ඉවර කරන්න ඉස්සලා වෙන කාට හරි අන්න මයික් එක ගන්න. ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නේ දැනගන්න ඕනුනේ හුස්ම රැල්ල සියුම් වෙලා ඊට පස්සේ හුස්ම රැල්ල නැති තැනකට යනවා ඊට පස්සේ නිකන් තැනි තලාවකට වගේ කළුවර තැනකට ගිහිල්ලා නිකන් දන්තන් හඳ පායනවා වගේ දැනිලා ඈත කොළියක් දැම්ම වගේ නිකන් ආනාපානෙ උනක දකින්නවා ඉතින් මම ඒක කල්පනා කරනවා දැන් මං ඉන්ද්‍රිය බද්ධ වෙලාද මොකද්ද මේක
ඔය ඒක රූපයක් කියන්නේ උද්දේශංශ විශේෂ වචනයක් පාවිච්චි කරන රූප සංඥා කියයි. රූපේ එකවරම නැති වෙලා එන රූපේ රූප සංඥාවකට දිර තියලා රූප සංඥාවෙන් තමයි යන්නේ. රූප සංඥා අවස්ථාවේ සුවිශේෂ දෙයක් වෙන එක මනෝ විකාරයක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා වෙරිෆයි කරන්න බෑ. concept and reality කියලා කටුකරුන්ගේ ඥාන සංසි පොතක් ලියලා තියෙනවා. ඒක මේ යුගයේ ජීවිච්ච ඒ શબ્දෙට එකට කවුරක්වත් නැහැ ඒක. පස්සේ ජාන්ච අන්තිම අවස්ථාවේ තාමවත් අපවත් වෙලා නැහැ මම ඕම කිව්වනේ ජාන්ච තාම ඉන්නවා. අන්තිම අවස්ථාවේ සිංහල දැම. යථාර්ථය සහ සංකල්ප කියලා. ඒකෙදි පෙන්නනවා ඒ අපි මේ ලෝකේ තියාගෙන මේ මගේ තාත්තා මගේ යම බ්‍රහ්ම ලෝකේ ජීවි ලෝක කියලා මේ කැට හදාගෙන තියාගෙන ඉන්නවට රාමු හදාගෙන මේ පිටුල ගහගෙන. භාවනා කරන පෙනවා මේ ඔක්කොම සංඥාවක් විතරයි. රූප සංඥාවක් විතරයි. ඉතින් ඒකට ඒක ඇත්තරම තියෙන දෙයක්ද මනසේම උපදෙයක්ද? එහෙම නැත්නම් සංකල්පයක්ද යථාර්ථයද කියලා අල්ලන්න බෑ. අන්න එතෙන්ද ගියාට පස්සේ බුදුරජාණන් ශ්‍රී කියනවා මනෝපුබ්බංගම ධම්ම මනෝසෙට්ටා මනෝමයයි කියන. මනස පූර්වංගම කරගත්ත දෙයක් මේ. මනස ශ්‍රේෂ්ඨයි මේ වැඩේට. මනෝමයයි. රූප ඒකට පේනවා මේ අපි මේ ලෝකෙට ගත්ත ආනපන කියන රූපේ ගන්නකො ආනපන කියන්නේ වායෝ පොට්ටබ රූපේ. දැන් ආනපනේ අපිට හැපෙනවා තේරෙනවනේ. මොතක සිමුණාට පස්සේ හැපෙන තැන මොකොත් නැහැ. ඔය ඈතින් වැන්න කොඩියක් වගේ පෙන්නනවා. ඒක මනෝවිකාරයක්ද? ඇත්තම ආනපනද කියලා Tamanටවත් බෑ වෙරිෆයි කරා. කාටවත් බෑ. ඒකට අපි දානවා නමක් රූප සංඥාව. එතෙන්දි කියන්නේ කියන බුදුරජාණන් වහන්සේ රූප සංඥා යම් වෙලාවක ප්‍රශ්නයක් ආවොත්. මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මාගේ ආත්මෙ නෙවෙයි කියලා. එතෙන්ට එනකන් කියන්නත් එපයි කියනවා. එතෙන්ටකන් කිව්වට ඒ කට්ට වදින්නේ නැහැ. ඔතෙන්ට යනකම් අලිය තැම්බෙන්න. තැම්බට පස්සේ කූරෙන් ගන්නවම ඇරෙනවා. ඉතින් ගියarpස්සේ කියන්නේ ඒක ආනපාන වල ප්‍රශ්නයක් නැහැ. බිනුනක් ප්‍රශ්නයක් නැහැ. නැතුණක් ප්‍රශ්නයක් නැහැ. සැකරන්න ඕනකම දැන් සැකනා මේ පේන දේ මේ යන්තම් වෙන වෙන දේ නැත්තම් රූපේ නේ රූපේ හැව නැල්ල කියලා ගමුකෝ. ආන්න මේ වගේ දේ මම නෙවෙයි. මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි. ඉතින් සෑම ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ මේක කොහෙද යන දෙයක්. හැබැයි කාමීදී කාම සංඥාදී රූපේදී ඌව කියන්නේ නැහැ රූප සංඥා දක්වම හිත බැස්සුවාට පස්සේ තමයි මේ මන්ත්‍රය ජප කරන්න කියන්නේ. හොඳයි අපි එhmenan සතිවාරයේ සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපිට විනාඩි 45ක් කාලයක් තියෙනවා සක්මන් භාවනා කරන්න. ඊට පස්සේ අපි තුනමාට මෙතෙන් රැස්නවා සමූහයක භාවනාව සඳහා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.